හොඳයි පින්වතුනි සාදුකාරයක් දෙන්න සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो සම්මා සම්බුද්දස්ස හොඳයි පින්වතුනි අද දිනේ සූදානම් වෙනවා මේ පින්වතුන්ට සසර ගමනින් මිදී නිදහස් වෙන්නට උපකාර වන්නා වූ පරම පවිත්‍ර ශ්‍රී සද්ධර්මයේ පිළිබඳව ධර්ම සාකච්ඡාවක් ඉෂ්ට සිද්ධ කරන්නට පින්වතුනි මේ පින්වතුන් මේ ධර්මය ශ්‍රවණය කරනවා කියලා කියන්නේ මේ කියන හැම කාරණාවක්ම තමන්ගේ හිතට ගලපමින් තමන්ගේ ස්වභාවයට ගලපමින් ඒ කරුණු කාරණා ඒ අත මේ අත පෙරළමින් හොඳින් විමර්ශනය කරන්න මේ මොකක්ද මේ කියන්නේ කියලා. පින්වතුනි අපට ජීවිතේ අපි ඉපදුණු දා ඉඳන් මේ දක්වා ගත කළපු වසර කිහිපය තුල අපේ හිතට දැනෙන්නේම සැනසෙල්ලක් විතරමම නම් සුවයක් සහනයක් සැනසෙල්ලක් විතරමම නම් හැම වෙලේම හිතේ නිවීමක් මිදීමක් සැනසීමක් විතරමම නම් තියෙන්නේ අපිට නිවා ගන්න ගින්නක් නැහැ එහෙනම් අපිට ප්‍රශ්නෙකුත් නැහැ උත්තරයක් ඕනෙත් නැහැ එහෙනම් මේ දහම් මගක් හොයන්න ඔබ තුල ආරම්භයක් තියෙන්න ඕනේ. ඒකට තමයි අපි කියන්නේ ආරබත. ආරබත නෙක්ඛමත යුඤ්ඤත බුද්ධ ශාසනයක් කියන මේ බුද්ධ ශාසනය තමන් තුලයි ඇති වෙන්නේ. එහෙමනම් මේ ලෝකයේ ඉන්න හැම මිනිස්සෙකුටම තමන් තුල අපි කියනවනේ මහා මේ රත්පිල්ලක් පිච්චිල්ලක් මත්පිල්ලක් ඇවිත් මොනවා හරි මහා ගින්නක් ඇති වෙන වෙලාවෙදි තමයි අනේ ගින්නේ මිදි නිදහස් වෙන්න පාරමාර්ගයේ හොයන්න ඕනේ කියන එක කල්පනාවට එන්නේ. එහෙනම් ආරම්භයක් කරපු කට්ටියන ඔබ ඔබේ සමාජයේ ඉන්න අය දිහා බැලුවාම අපි හිතමු මේ ඒ කියන්නේ දැන් අපි තුල ප්‍රශ්නයක් මොකක් හරි තියෙන්නේ බෑ. දැන් අපි තුල ආරම්භයක් ඇති කරන්නේ. ඒ කියන්නේ ඔබ තුල මහා රත් වෙන පිච්චෙන මත් වෙන ස්වභාවයක් තියෙනවා නම් තමයි අන්නේ ගින්නට උත්තරයක් හොයාගන්න ඔබ පරීක්ෂණයක් ආරම්භ කරන්නේ. අනේ ඒකට අපි කියනවා ආරම්භත ආරම්භ කරනවා. එහෙම ආරම්භයක් කරපු නැති අය ඉන්නවා සමාජයේ ඕනතන. ඕනතරම් අය ඉන්නවා හැම තැන්වලම ඒ අයට තමන්ගේ හිතේ නිවා ගන්න ගින්නකුත් නැහැ, ප්‍රශ්නෙකුත් නැහැ, උත්තරයක් ඕනෙත් නැහැ. එහෙම අය මේ දහම හොයාගෙන එනවද? මේ දහම අහන්න යායට අවශ්‍යතාවයක් දැනනවද? නැහැ. නම් තමන්ගේ තුල ප්‍රශ්නයක්, ගින්නක් මොකක් හරි අපි කියන්නේ يعني තුවාලයක් තියෙන්න ඕනේ සුව කිරීමක් අවශ්‍ය වෙයි. ප්‍රශ්නයක් තියෙන්න ඕනේ උත්තරයක් හොයන්න. ගින්නක් තියෙන්න ඕනේ නිවා ගන්න මගක් හොයන්න. අනේ එහෙම ඇති වෙච්ච කෙනෙක් තමයි ආරබත. ආරම්භයක් ඇති කරගන්න. ඒ ආරම්භයක් ඇති කරගත්ත පුද්ගලයා
මේ සමාජයේ තැන් තැන්වල යමින් තමන්ගේ ප්‍රශ්නෙට උත්තරයක් හොයනවා. දැන් එක එක ධර්ම දේශනා ශ්‍රවණය කරනවා, එක එක දහම් දේශනා කරන තැන්වලට යනවා, භාවනා ක්‍රමත් හදා බලනවා, එක එක වත්ත් හදා බලනවා, නානා විද වූ ක්‍රම පුද පූජා පවත්වනවා, ග්‍රහාපල කියලා බලි තොවිල් කරනවා, ශාන්ති කර්ම කරනවා, එක එක අපනූල් දානවා, එක එක ඡාතියේ දේවල් කර කරා බලනවා, මගේ මේ ප්‍රශ්නෙට විසඳුමක්, මගේ මේ ගින්නට නිවා ගන්න මගක්, මගේ මේ තුවාලෙට සුවයක් මෙතන තියෙනවාද? අන්න ඒ පරීක්ෂණය ආරම්භ කරපු කෙනෙක් තමයි ඔන්න ඔය යන ගමනේදී තමන්ගේ ගින්න නිවා ගන්න පුළුවන් ස්ථීර සාර වූ විසඳුමක් තියෙන්නේ. බුදුපියාණන් වහන්සේ දේශනා කළ වදාළා වූ පටිච්ච සමුප්පාද ධර්මතාවය තුළ පමණයි පින්වතුනි. එමනම් පටිච්ච වෙලා සං උපාද වෙනවා කියන මේ ධර්මතාවය ඔබ තුල දකින්න ඔබට අවස්ථාව සැලසුණා නම් අන්න එදාට තමයි මේ ඔබේ ප්‍රශ්නයට ගින්නට ඔබේ ප්‍රශ්නයට ඔබේ තුවාලයට විසඳුමක් ලබා ගන්න පුළුවන් මගක් ඔබට හෙළිවේ. එහෙනම් මේ ආරම්භ කරපු මේ ගමනේ නෙක්ඛමත මේ තමන්ගේ ගමනට හේතු වෙන ණය කන්දක් තියෙනවා, සංසාර කර්ම බීජ තොගයක් තියෙනවා, ගති පොදියක් තියෙනවා. ඔබ තුල තැන්පත් වෙලා තියෙන කර්ම බීජ පොදිය, ගති පොදිය තියෙන තාක්කල් ඔබ මේ සසරේ මෙරි මෙරි ප්‍රතිපදි යනවා. එහෙනම් මෙන්න මේ ගති පොදිය තුල තියෙන ගති වලින් එක ගතියක් හරි ඉතිරි වෙලා තියෙනවා නම් සසර ගමන සිද්ධ වෙනවා. නම් පින්වතුනි ඔබ කල්පනා කරන්න ඕනේ මොනවාද මේ ගති? මගේ තුල තැන්පත් වෙලා තියෙන මේ ගති මොකක්ද? මේවා උත්පාදනය වෙන්නේ කොහොමද? මේ ගති මම අඳුනගන්නේ කොහොමද කියන එක. එහෙමනම් මිනිස්සෙක් වෙච්ච මේ අපි හැම දිනා තුලම කර්ම බීජ පොදියක් තුල අපේ තියෙන කර්ම බීජ පොදියේ තැන්පත් වෙලා තියෙනවා මනුස්ස ගති, දේව ගති, බ්‍රහ්ම ගති, තිරිසං ගති, භූත ගති, ප්‍රේත ගති කියන මේ හැම ගතියක්ම. මේ ගති ටික බලවත් මේ මොන ගතියද? ඒ ගතියට උරුම වෙච්ච කය බලිය තමයි ඔබට ඉස්සරහට උරුම වෙන්නේ. එහෙමනම් පින්වතුනි තේරුම් අරගන්න ඕනේ මේ ගති කොහොමද අපි තුල උත්පාදනයක් සිද්ධ වෙන්නේ කියන එක. ඉතින් මම අද හිතුවා මේ ගති උත්පාදනය ටිකක් ගැඹුරු තැන. හැබැයි සරල විදිහට දේශනා කරපු දේශනාත් මීට පෙර දේශනා කරලා තියෙනවා. ඉතින් ඒ දේශනා හරහත් ඔබ ලබපු යම් දැනුමක් ඇති. හැබැයි ඒ දැනුම නැතත් මේ අද දේශනා කරන දේශනාව තුළින්ම ප්‍රථම වතාවට අහන කෙනෙක් නම් හොඳින් කන් යොමා විමසන්න මේ සූත්‍ර දේශනාව ඔබට හොඳට පැහැදිලි වෙවි. මොකද වචනවලට ලඟු වෙන්න එපා, වචන ගැන හිතන්න එපා. මේ කියන මූල ධර්මය ඔබ තුල ක්‍රියාත්මක වෙන හැටි අත්දකින්න. පින්වතුනි සංයුක්ත නිකායේ අනිච්ච වග්ගයේ තියෙනවා යද නිච්ඡං කියලා සූත්‍රයක්. දැන් යද නිච්ඡං කියලා කියනකොට අපි නම් ওই වචන අහලා නැහැ, අදම තමයි අහන්නේ කියලා මේ පින්වතුනි හිතනවනේ. හැබැයි ඔබ හොඳට අහලා තියෙන වචන තමයි මේ කියන්නේ. පින්වතුනි අපි හැමෝම අහලා තිනවා ඉච්ඡ කියන වචනේ. ඉච්ඡ කියන වචනේ හැමෝම අහලා තියෙනව නේද? අහලා නැති කෙනෙක් ඉන්නව නම් අත උස්සන්න බලන්න. හැම දෙනාම ඉච්ඡ කියන වචනේ අහලා තියෙනවා. ඉච්ඡ කියලා අපි කියනවා අපේ හිතේ ඇති වෙන කැමැත්තට. ඉච්ඡ කියනවා කැමැත්තට. ඔබ අපි සියලු දෙනාගේම තුල තියෙනවා කැමැති අකමැති කියන ස්වභාවය. ඔබ දන්නවා ගෙදර පස් දිනක් හිටියොත් පස් දිනාගේ කැමැති අකමැති බව වෙනස්. එකම එළවලුවට, එකම ඇඳුමට, එකම ෆිල්ම් චිත්‍රපටියට, එකම මොකක්ම හරි ඔබ බාහිරෙන් දකින දෙයකට ගෙදර පස් දෙනා ප්‍රතිචාර දක්වන්නේ පස් ආකාරයකට. සමහරු කැමති, සමහරු අකමැති, සමහරුන්ගේ හිතේ ඒ තරම් විශේෂ කැමැත්තකුත් නැහැ, අකමැත්තකුත් නැහැ. එහෙනම් ඔබ හොඳට කල්පනා කරන්න මේ කැමැත්ත අකමැත්ත කියන එක ඇති උනේ බාහිර දෙයකටද? බාහිර දෙයට නම් පින්වතුනි කැමැත්ත අකමැත්ත ඇති උනේ හැමෝගෙම හිතේ එකම දෙයක් ඇති වෙන්න එපැයි නේ. දැන් එළවලුවක් ගෙදර අම්මා උයනවා, එහෙනම් ඒක හැමෝටම රහවෙන්න ඕන.
හැමෝටම රහ වෙනවද? හැමෝටම රහ වෙන්නේ සමහරු කියනවා හරීම රහයි. ගෙදර සමහර අය කියනවා අම්මෝ මම නම් ආසම නැහැ. අන්න එහෙනම් එළවලුව නිසාද ආසම නැති බව ආවේ? එළවලුව නිසාද ආසම බව ආවේ? බාහිර තියෙන කැම නෙමෙයි මේ කැමැති අකමැති බව නිර්මාණය වෙන්නේ ඔබ තුල ඔබේ හිතේ. එමනම් පින්වතුනි ඔබේ තියෙනවා ඔබ තුල තැම්පත් වෙලා තියෙනවා ගතිපොදිය. මේ ගතිපොදියේ ස්වභාවයයි ඔබ දකින්න ඕනේ. දැන් ඒක දකින්න තමයි මේ උදව් කරන්නේ. ඒ ගති ටික මුල් වෙලා ඔබටම අනන්‍ය වෙච්ච පිරි ලෝකයක් තියෙනවා. පිරි ලෝකයක් කියන්නේ ඔබ කැමති ආකාරයක් තියෙනවා. මෙන්න මෙහෙම වෙනවට තමයි මං කැමති. මෙන්න මේ දේවල් මේම විහිම වෙනවනම් මෙන්න මේ පාටට කෑමේ මේ රහට පුද්ගලයෝ මෙහෙම හැසිරෙනවට ගෙවල් දොරවල් මේ විදිහට පිරිසිදු කරලා තියාගන්නවට මෙන්න මේව තමයි මං කැමති දේවල්. මෙන්න මේව තමයි මම අකමැති දේවල්. එහෙනම් ඔබේ කැමැත්ත අකමැත්ත නිර්මාණය වෙලා තියෙන්නේම ඔබේ ගති මුල් වෙලා. ඒ ගති ටික උත්පාදනය කරගෙන ඇවිත් තියෙන්නේ ඔබ විසින්මයි අනන්ත සසර පුරාවට. එහෙනම් පස් දෙනෙක්ගේ ගති පොදි පහ පස් ආකාරය. එහෙනම් ඔබ තුල තියෙන මේ පිරියපිරි ලෝකයට හේතු වෙච්ච මේ ගති ටික ක්‍රියාත්මක වෙන ආකාරයයි පළමුව දකින්න ඕන. අන්නේ ගති ක්‍රියාත්මක වීමෙන් තමයි ඔබ තුල ඔය රත්තිල්ල පිච්චිල්ල මත්තිල්ල තැවිල්ල දැවිල්ල ඇති වෙලා තියෙන්නේ. ඒ ගති ක්‍රියාත්මක වෙලා තමයි ඔබ තුල ඔය ඔබ පීඩාවටපත් වෙලා තියෙන ප්‍රශ්න සියල්ලම නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ ගති ටික ක්‍රියාත්මක වෙලා තමයි ඔබ තුල රත් වෙන තුවාලයකින් ඔබ පීඩාව හොයන්නේ. එහෙනම් ඔබ සුව කරන්න හදන තුවාලේ ඔබ උත්තරයක් හොයන ප්‍රශ්නේ ඔබ නිවා ගන්න හදන ගින්න මතු වෙන හැටි ඉපදෙන හැටි ඔබ පළමුවම පරීක්ෂා කරන්න ඕන. ගින්න ඉපදෙන හැටි ඔබ දැක්කොත් නිවා ගන්න හැටි එතනමයි. නිවා ගන්න වෙන මොන ප්‍රතිකර්ම කරත් මොන ශාන්ති කර්ම කරත් මොන යදුම් පිදුම් කරත් මොන වන්දනා කරත් ඔබ දන්න භාවනා ක්‍රම මොන දේ කරත් ගින්නට උත්තරයක් හම්බ වෙන්නේ නැහැ පින්වතුනි. ගින්න ඉපදෙන හැටි දැකලා නැතුව මේක ඉපදෙන මූල බීජයයි හොයාගන්න ඕන. ඔන්න ඔබ තුල පළවෙනි වචනේ ඇති කරගන්න මොකක්ද ඔබ හොයාගන්න ඕනේ? ඔබ තුල රත් වෙන පිච්චෙන ගින්නේ මූල බීජය මුල හොයාගන්න. මුල හොයාගත්තොත් ගින්නට විස්තීර්ණ විසඳුමක් ඔබටම හොයාගන්න පුළුවන්. එහෙනම් ඔබේ තියෙනව කැමැති අකමැති බව එකට අපි කියනවා ඉච්ඡ. ඉච්ඡ කියන එක කැමැත්ත. ඔන්න ඔය ඉච්ඡට පටි ඉච්ඡ වෙලා කැමැත්තට කැමැත්තෙන්ම බැඳෙනවට කියනවා ඉච්ඡට පටිච්ච වෙනවා. ඉච්ඡට පටිච්ච වෙනකොට ඔබේ දැන් අපි හිතමු මම උදාහරණයක් අරගන්නම්. අපි හිතමු ඔබ දැන් බාහිර දැක්ක කියලා මොනා හරි අපිටම පිරිමි මහත්තයෙක් නම් කාන්තාවකට හිත ගියා, කාන්තාවක් නම් පුරුෂයෙකුට හිත ගියා කියලා. දැන් බාහිරෙන් දැක්කපු කෙනෙකුට මෙයා නම් මාර ලස්සනයි. මාර කියන කැලේ මෙයා තමයි මගේ හිතේ හිටිය කෙනා. මෙයා ගැන මගේ හිතේ මාර කැමැත්තක් ඇති වෙනවානේ කියලා ඔබ තුල ඇති වෙනවා අර මහා නිකං සතුටු වේදනාවක් එක්ක. ඒ වේදනාවේ තියෙනම රත් වෙන පිච්චෙන මත් වෙන ස්වභාවය. එහෙම අත්දැකපු අය ඕන තරම් ඇතිනේ. ඒ අත්දැකීම තියෙනවා ඔබ සියලු දෙනාටම. අනේනම් ඔබ තුල ආපු සුඛ වේදනාවට ඔබ තුල ආපු සැප වේදනාවට මහා වේගයක් ඇවිල්ලා රත්තිල්ලක් පිච්චිල්ලක් මත්තිල්ලක් තැවිල්ලක් 1000ක් එක්ක හෝස් කාලා ගින්නක් ඇති වෙනවා. ඔන්න ඔය ගින්න ඇති වෙන එක තමයි ඉච්ඡට පටිච්ච වෙනවා. පටිච්ඡට පටි කියන පටිය තමයි හොයාගන්න ඕනේ. කැමැත්තට කැමැත්තෙන්ම බැඳිලා කාම ඉච්ඡ අන්ද වෙනවා. කාම ඉච්ඡ අන්ද වෙනවා කියන්නේ මේ දැන් ඇහෙන් ඕන තරම් රූප බලනවා. හැබැයි ඔබ තුල රත්තිල්ලක් පිච්චිල්ලක් මත්විල්ලක් හැම රූපයකටම ඇති වෙන්නේ නැහැ. කණෙන් ඕන තරම් ශබ්ද අහනවා. හැබැයි හැම ශබ්දයකටම හත්තිල්ලක් පිච්චිල්ලක් මත්තිල්ලක් ඇති වෙන්නේ නැහැ. නහයට ඕන තරම් ගඳ සුවඳ දැනෙනවා. හැබැයි හැම සුවඳකටම හැම ගඳකටම හත්තිල්ලක් පිච්චිල්ලක් මත්තිල්ලක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් මේ බාහිරෙන් අපට දැනෙන
හැම දෙයකම ඔබේ හිත ගිනිගන්නේ නැහැ. ඔබේ හිත ගිනිගන්නේ එහෙකට දෙහෙකට තුනකට හතරකට පහකට හයකට වෙන්න පුළුවන්. ඒක එක්කිනෙකා මත වෙනස්. දවසේ පැය 24 පුරා මේ ගිනි ගැනීම සිද්ධ වෙන්නේ වරින් වර වතා දෙක තුනක් වෙන්න පුළුවන්. එහෙමනම් මේ ගින්න ඉපදෙන හැටි හොඳට සෝදිසි කරලා බලන්න මේකේ මුලයි අපි හොයන්න යන්නේ. ඔබේ තිනව කැමැත්ත එකට පටිච්ච වෙලා ඉච්ඡට පටිච්ච වෙලා කාම ඉච්ඡ අන්ධ වෙනවා. ඉච්ඡ කැමැත්ත තුල මේකමයි වෙන්න ඕනි. මම කැමති මේ විදිහටමයි. මේකේ මාර සුවයක් තියෙනවා කියලා ඔබ කාම මේ කායේ කාය මේ ඔබ තුල තියෙන මේ ශරීරය තුල සාමාන්‍යයෙන් තියෙන ස්වභාවයේ ඉක්මවා ගිහිල්ලා කායේ කාය ක්‍රියාත්මක වෙලා ඔබේ ශරීරය තුල කම්පන ස්වභාවයක් ඇති වෙනවා. රත් වෙන වෙලාවට බලන්න තරහ ගියාම බලන්න, තද ආසාවක් ආවම බලන්න, ගොඩ දාපු මාළුවෙක් වගේ ඔබව ගැහෙනවා. ගැහෙනවනේ ගොඩ දාපු මාළුවෙක් වගේ ගැහෙනව රත් ඇච්ච වෙලාවට. තද ආසාවක් ආවමත් එහෙමයි. එහෙනම් කම්පිතං ප්‍රකම්පිතං සම්පකම්පිතං වෙනකොට මේ ශරීරයේ කායේ කාය ක්‍රියාත්මක වෙලා කාම ඉච්ඡ අන්ධ වෙනවා. කාමයේ නිසා මත් වෙලා මුසපත් භාවයට පත් වෙලා අන්ධ වෙනවා. කාම ඉච්ඡ අන්ධ වෙච්ච කෙනෙක් අභිච්ඡ වෙලා වඩ වඩා තමන්ගේ කැමැත්තම ඉෂ්ට කරගන්න තරහවෙත් එහෙමයි. ඇලිම ඇලෙන පැත්තෙත් එහෙමයි. අභිච්ච වෙලා මේකමයි වෙන්න ඕනි කියලා නිච්ච කරගන්න. එහෙනම් ඉච්ඡට පටිච්ච වෙලා පටිච්චට අභිච්ච වෙලා කාම ඉච්ඡාන්ද වෙලා කාම මූර්ජාවක් කාම පරිදාහයක් ඇති වෙලා අපි කියන්නේ මට මං මේ වෙලාවේ මගේ හිත වැඩ කරපු හැටි මමවත් දන්නේ නැහැ. මහා මට කරන්ට් එක වැදුනා වගේ උන් හිටි තැන් මතකවත් නැහැ. කවුද හිටියේ කියලාවත් දන්නේ නැහැ මට මේ වෙලාවේ ආපු වේගෙට. අන්න කාම මූර්ජාවක් කාම පරිදාහයක් ඇති වෙලා ඔබ තුල නිච්ච ලෝකයක් ඇති වෙනවා. ඊට පස්සේ වෙන්නේ ඒ තුල උද්දච්ච බව, උදහස් බව. උද්දච්ච කුක්කුච්ච අත්තිච්ච මරිච්ච පාපිච්ච කියන මේ ඉච්ච ධර්මතාවයම ඔබ තුර ක්‍රියාත්මක වෙනවා. උද්දච්ච බවක් ඇති වෙනෝ කුක්කුච්ච කුණු රස කියන්නේ තමන්ගේ හිත කියනවා මේක මාර රහයි කියලා. එහෙනම් මරලා හරි ගහලා හරි බලෙන් හරි කොහොම හරි තමන්ගේ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න කුණු රස බලන්න කුක්කුච්චයක් ඇති වෙනවා. මහා මරිච්ච බවක් මසුරු බවක් තද ආසාවක් ඇති වෙලා විඥාන චිත්තය කිලුටු වෙලා විචිකිච්ඡා ධර්මතාවය ඔන්න ඔය ඉච්ඡ ධර්මතාවය ඔබ තුල ක්‍රියාත්මක වෙනවා. උද්දච්ච කුක්කුච්ච අත්තිච්ච මරිච්ච පාපිච්ච කියලා විඥාන චිත්තය මේ තීච්ච පිරිසිදු හිත කිලිටි වෙලා කුණු ගතියක් උත්පාදනය වෙනවා. දැන් ඔබට හැමෝටම අත්දැකීම් තියවනේ ওই වගේ කෙලස් බරිත මේ කුණු ගති කෙලස් ගති ඔබ තුල නිර්මාණය වෙනවා කියන එක හැමෝම දන්නවා. අන්නේම නිර්මාණය වෙච්ච වෙලාවට ඒ ගතිය ඉපදිච්ච වෙලාවට ඒ ගතිය උපජ්ජති වුණාම ඉපදුනාම කොයි තරම් පීඩාවක් හිතේ ඇති වෙනවද? නිින්ද යන්නේ නැහැ. එක අරමුණකට හිත යොමු කළ වැඩක් කරගන්න බෑ. රැට නිදා ගන්න ගියත් හිත රෝදක ගහ ඒවම මතක් වෙනවා. මහා ගිනි තැටියක් උඩ ඉන්නවා වගේ. ඒ සිද්ධියට අදාළ අය ගෙදර නම් ඉන්නේ. වෙන්න පුළුවන් ඔබේ නැන්ද අම්මා, ඔබේ නෑනල මස්සිනාල, ඔබේ ස්වාමියා, ඔබේ බිරිඳ වෙන්න පුළුවන්. ඒ අය මුල් කරගෙන ඔබේ හිතේ මහා වේගවල් ඇති වෙනවා. ඔබ උදේ ඉඳන් හවස වෙනකන් ජීවත් වෙනවා කියලා හිතියට දවසේ සමහර මොහොතවල් තියෙනවා ගිනි තැටි උඩ ඉන්නේ. ගිනි තැටියේ ඔබ කියනවා මාව පිච්චි පිච්චි එක තැන එකවර මැරි ඉපදෙනෝ. ඒ තරම් ගින්න මේ පපුවේ තියෙන ගින්න දන්නේ මම විතරයි කියලා. අන්න පින්වතුනි නිරය. ඔන්න ඒ නිරය තමයි උපමා කරේ ගිනි ජාලාවලට එනවා. එතනම පිච්චෙනවා, එතනම මැරෙනවා, ආයි ඉපදෙනවා. ඔන්න ඔය උපමාව තමයි සාහිත්‍යයේ කටුඉඹුලට යමපල්ලගේ ලෝදිය හැලියට උපමා කරේ. ලෝදිය හැලිය තියන්නේ ඔබ තුලයි. කටුඉඹුල තියන්නේ ඔබ තුලයි. ඔය හිත ගිනි ගන්නකොට අපාය නිරය තියන්නේත් ඔබ තුලයි පින්වතුනි.
එහෙනම් ඔබ තුල නිරිසත්තු ලක්ෂ ගණන් ඉපදෙනවා අන්න නිගය ගතිය අන්න ප්‍රේත ගති භූත ගති තිරිසන් ගති ඉපදෙනවා ඔය ගති එකතු වෙවි ඔබ තුල ගති ගොඩ එනකොට මිනිස්යා තුල නිර ඇතුලේ නිරය කියන ගතිය තියෙනවා ඒ ගතිය බලවත් වුණාම තමයි බාහිර වූ නිරයකටත් ඔබ වැටෙන්නේ හැබැයි බාහිර නිරේ යමපල්ලෝ නැහැ කටුයිඹුල නැහැ දැන් යමපල්ලෙක් ඉඳන් ගිනි ජාලාවේ මිනිස්සෙක් දාන්නත් ඒ යමපල්ලා කවුරු වගේ කෙනෙක් වෙන්න ඕනද කටුයිඹුලේ නගින් නගින්න කියලා නගවන්න එයාට මොකද වෙන්නේ ඊළඟට එහෙම කවුරුවත් මිනිස්සුන්ට හිංසා කරන අපායක් නෙමෙයි නිරයක් නෙමෙයි ඒ හිංසාව තියන්නේ ඔබ තුලේ ස්වභාවයයි සාහිත්‍ය කරුවා අපායකට මේ වර්ණනාවේදී ඔය වැරදි විදිහට එක පරිවර්තනය කළා ඔය අපි දන්න අපාය බිහි වෙලා තියෙන. හැබැයි බාහිර වූ නිරයක් තියෙනවා. ඒ නිරේගාමි නිරිසත්තු ඉපදෙනවා. දැන් ඔබ තුලත් ඔබ හැම වෙලේම ලෝදිය හැලියේ බැහැලා වගේ පැසවනවා නම් උදේ ඉඳන් හවස වෙනකම්. වපුරන්නෙම දේශේ නම් gedare ඉන්න අයත් එක්ක උදේ ඉඳන් ඉන්නෙම තරහැන්නම්. විශේෂයෙන් ඔය මේ නැන්දම් මලේලි එනනලා වැගේවල් වල ඉන්නේ උදේ ඉඳන් හවස වෙනකම් ඔරෝරව ගොරෝගොරව ගස ගස තමයි ඉන්නේ. කුඩ ගෙවල් වල එහෙම. ඒගොල්ලෝ වයසට යනකොට හොඳට බලන්න ඔය කුඩ ගෙවල් වල ඉන්න වයසක දැන් එහෙම කට්ටිය එක්ක කියනවා මගේ මහත්තයාගේ නංගිලා ඉන්නවා මගේ මහත්තයාගේ අක්කලා ඉන්නවා මට ඒගොල්ලොත් එක්ක ඉන්න බෑ. මං උදේ ඉඳන් ඉන්නේ ගිනි ගිනි ජාලාවක මේ ගෙදර. මේක තනි කරම මහ අපායක්. කියන්නේ නැද්ද ඔය වචන? තනි කරම මහ අපායක්. එනං අපාය තියෙන්නේ ගෙදර නෙමෙයි. අපාය තියෙන්නේ ඔබත් එක්ක ඉන්න මිනිස්සු තුල නෙමෙයි. ඒ මිනිස්සු ඒ ඉන්න අය නිසා නෙවෙයි ඔබ තුල මේ ගිනි ජාලාව පත්තු වෙලා තියෙන්නේ. මෙය නිර්මාණය වෙන්නේ මේ ඉපදෙන්නේ මෙයට හේතුව තියෙන්නේ ඔබ තුලමයි පින්වතුනි. අනේ ඒකයි ඔබ සෙවිය යුත්තේ. එනං ඔය ගිනි ජාලාව පත්තු වෙච්ච කෙනෙක් දැන් උත්තරයක් හොයනවා නිවා ගන්න. එහෙනම් මෙන්න මේ ගින්න ඉපදෙන විදිහයි මේ සූත්‍ර දේශනාවේ පැහැදිලි කරනවා සාවත්ති නිදානම් රූපම් භික්ඛවේ අනිච්ඡං රූපම් භික්ඛවේ අනිච්ඡං දැන් ගැඹුරු සූත්‍රයක් නෙවෙයි මේ බොහොම සරල දෙයක් හැබැයි මෙය සරල කර කර මම ලොකු ගැඹුරක් ඔබට දෙන්නන්න උත්සාහ කරනවා රූපම් භික්ඛවේ අනිච්ඡං යද නිච්ඡං තන් දුක්ඛං යන් දුක්ඛං තදනත්තා එහෙමනම් මේ රූප රූපං වෙනවා කියන්නේ රූප කියන වචනේ හැමෝම දන්නවනේ රූයණු පයණු යන රූපය ඔබ හිතනවා රූයණු පයණු යන රූපය කියන්නේ බාහිර රූපයක් කියලා හැබැයි ඔබට බාහිරෙන් පෙනුනේ කාන්තාවක් බාහිරෙන් ඇහුනේ සින්දුවක් ශබ්දයක් ඒ රූපය රූප රූපං වෙන්නේ ඔබ තුලයි පින්වතුනි. ඔන්න වෙන හැටි කියන්න. මේ 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 වචන වලට බය වෙන්න එපා. මෙහි තියෙන ගැඹුරු ධර්මතාවයේ බොහොම සරලව විස්තර කරනවා. මේ ඔබට අනිවාර්යෙන් ශ්‍රවණය වෙනවා. ඔබ හොඳ අවදියේ ඔබට ගලප ගලප ඇහුවනම්. රූප රූපං වෙනවා කියලා කියන්නේ මෙන්න මෙහෙම. ඔන්න ඔබ දකින්නවා කාන්තාව. කාන්තාව දකින්නකොට දැන් හිතන්න කාන්ත දැන් ඒ කාන්තාවගේ බාහිර ලේමාසටනහර වලින් හැදිච්ච ශරීරයට තමන්ගේ හිතේ කැමැත්තක් ඇති වෙන්නත් පුළුවන් තව කෙනෙකුට කැමැත්තක් ඇති වෙන්නත් පුළුවන් දැන් සමහරු කියන්නේ මට නම් ওই ගෑනු කෙනාව ওই පිරිමි කෙනාව දැක්ක ගමන් දැක්කත් ඇති එපා වෙන්නේ හැබැයි යා මොන වරදක්වත් ඔබට කළා නැහැ දැක්ක ගමන් කිනු මට නම් තේන්න බෑ මොකද්ද මන් දන්නේ දැක්ක ගමන් මට එපා එහෙම කියනවනේ සමහරු කියන මට යාව දැක්ක ගමන් මගේ හිතේ කරන්ට් එකක් යනවා වගේ මාව ඇදීලා යනවනේ මම දන්නේ ඇයි එහෙම වෙන්නේ කියලා ඇයි එහෙම වෙන්නේ කියලා මන් දන්නේ තමයි එතකොට පින්වතුනි බාහිර ලේමාසටනහර වලින් ඇදිච්ච රූපයක් ඔබ දැක්ක වුණාට ඒ රූපය ඔබ ඇතුලෙන් කියවනවා ඔන්න ඔබ කියවන්නේ කොහොමද මේ රූපය මේ කටහඬ මාර ලස්සනයි මට කොයි හරි අහලා පුරුදුයි මේ 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 රූප ස්වභාවය ගමන් ලතාව මට හොඳට දැකලා පුරුදුයි මට මෙයාව ඇසුරු කරන මහරි පුරුද්දක් තියෙනවා ඔන්න ඔබ තුල අර සසරේ ඇති වෙච්ච දිට්ඨ සුත මුත විඤ්ඤත කියන පුරුදු හතර අහලා පුරුදුයි දැකලා පුරුදුයි
විඳලා පුරුද්දුවේ මනසේ මානසිකාර කරලා ඒ කෙනාගෙන හිතලා ඒ කියන්නේ ඒ වගේ රූප ඇසුරු කරලා තමන් ආස්වාදයක් ලැබපු ස්වභාවයන් ටික අර මේ කන්ද වගේ ගති ටික ගොඩ ගැහිලා තින මේ කන්දම කලම්බණය වෙලා ඔබ තුල තින ගති පොදියම කලම්බණය වෙලා කුණු මල්ලම ඇවිස්සීලා දෙන තල්ලුව කිනුයි එක පාට කැමැත්ත ඇති වුණා ඒ කැමැත්ත තුල ඔබට ආව සුඛ වේදනාවක් හරි ලස්සනයි සුඛ වේදනාව ඒ වේදනාවට මහා වේගෙන් තල්ලුවක් හම්බෙනකොට වේගයක් එනවා වේදනාවට වේගයක් එනවා වේදනාව වේගයක් වේදනාව ඊට පස්සේ මොකද වෙන්නේ ආවේගයක් එකනේ ගොඩ දාපු මාළුව වගේ දඟලන්නේ හිතින් ආවේගයක් චිත්තාවේගයක් ඇවිත් විඥාන ශක්තියක් එතන බිහි වෙනවා ඔබ එහෙම දෙයක් වෙනවා කියලා කවදාවත් දැනන් හිටියේ නෑ පින්වතුනි ඔබ සසර පුරා මේ ගමන යන්න එකම හේතුව තමයි ඔබ තුල ක්‍රියාත්මක වෙන මේ ක්‍රියාවලිය නොදකීම වෙන දෙයක් නෙමෙයි මේ ක්‍රියාවලිය අනන්ත වාරයක් ඔබ තුල පණ ගැහුවා ගති ඕන තරම් උත්පාදනය කරා හැබැයි පුබ්බේ අනුසුතේසු ධම්මේසු පෙර නොයසු විරෝධහම මේ ධහම ඔබ මීට පෙර අහලා තිබුණේ එනිසා ඔබ තුල වෙන මේ ක්‍රියාවලිය ඔබ දැක්කේ නැහැ දැන් ඔබ මේක අහනවනි දැන් මේ අහනවා දැන් මොකද්ද කරන්න ඕනි දැන් මේ අහන දේ ඔබ තුල ක්‍රියාත්මක වෙන ලෝකය තුලින් දකින්න හරිම පහසු දෙයක් තියෙන්නේ මොකද්ද කරන්න දැන් මොකද්ද දැන් ඔබට පහසුවෙන් මේ පරීක්ෂණය ආරම්භ කරලා පහසුවෙන්ම දකින්න ඔබ තුල ක්‍රියාත්මක වෙන මේ ලෝකය ක්‍රියාත්මක වෙන ආකාරය හොඳට දකින්න එතකොට ඔබට තේරෙනවා මේ ගින්න උත්පාදනය වෙන හැටි එහෙනම් රූප රූපං වෙනවා කියන්නේ ඔන්න ඕකට මොකද්ද රූප රූපං වෙනවා කියන්නේ රූප රූපං වෙනවා කියන්නේ බාහිර දැක්ක රූපයක් මුල් කරගෙන ඒකට ඒක අපි කියවනවා කියවන්නේ කොහොමද හිතින් හිතේ තියෙන ගති මුල් වෙලා ආ මම කැමති සංඥාව සංඥාව රූප රූපය ගන්නකොට මේ මම කැමති විදිහේ හැඩයක් මම කැමති විදිහේ කටහඬක් කියලා ඔබ තුල තැම්පත් වෙලා තියෙන ගති වලට යාවෙන පෑහෙන රූපයක් බාහිරින් දැක්කා ඒ රූපය ඔබ කියවලා ඔබ තුල ක්‍රියාවලියක් සිද්ධ වෙනකොට රූප රූපං වෙනවා කියන්නේ ගති ඉපදෙන ක්‍රියාවලියක් පණ ගහලා චක්‍රයක් නැත්තම් ගති උත්පාදන ක්‍රියාවලියක් ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා කියන එක පැහැදිලිද ගතියක් උත්පාදනය වෙන ක්‍රියාවලියක් ඔබ තුල උත්පාදනය වෙන්න පටන් ගත්තා කියන එකයි රූප රූපං වෙනවා කියන්නේ දැන් කියනවා බුදු පියාණන් වහන්සේ රූපං භික්ඛවේ අනිච්ඡං යද නිච්ඡං තන් දුක්ඛං දැන් මෙතන බලන්න යද නිච්ඡං යමක් නිච්ච කරගෙන ඉන්නවද ඒ නිච්ච කරගත් ස්වභාවයේ දුක්ඛම් බව යන් දුක්ඛං තදනත්තා ඒ දුක්ඛං කියන ස්වභාවය තුල තදනත්තා අනාත අනත්ත බව තදනත්තා තදින්ම මේ අනත්ත වෙන ස්වභාවයක් එතන තියෙන බව දකින්න ඒක දකින්නේ කොහොමද යදනත්තා තං නේතම් මම නේසෝහමස්මි නමේසෝ අත්තාති ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං කියලා කියන උන්ොච්චරයි බුද්ධ දේශනාවේ ඔය ටික තේරුම් ගන්න මේ ඔබ තුල මේ ක්‍රියාත්මක වෙන ක්‍රියාත්මක වීම සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං මේ ඔබ තුල සං ඉපදෙලා ප්‍රජ සං උත්පාදනය වෙන ක්‍රියාවලිය ඔබ දැකගත්තොත් ඒ දැක ගන්නවා කියන්නේම ප්‍රඥාව අවදි වෙනවා මෙච්චර කල් බැන බැන ගහ ඇනුම් පද කී කියා එයා එකක් කිව්ව මං 100ක් කී කියා රණ්ඩු වෙවි ඕන තරම් ආවනි දැනන් හිටියේ නෑනේ ගති ගොඩක් උත්පාදනය වුණා කියලා දැන් ඔබ තුල මේ ගතියක් ඉපදෙන හැටි දැන් පේන්න ගන්න අනේ පේන්න ගන්න ක්‍රියාවලිය හොඳට තමන් තුලින් විමසන්නයි මෙන්න මේ සූත්‍රයේ මේ විස්තර කරලා තියෙන්නේ දැන් පින්වතුනි ඔබේ ඇතුලේ තියෙනවා ඔබ හදාගත්ත ලෝකය. ඒක අවදි වෙන හැටි බලන්න. ගැහණු ළමයාට දැන් දැක්කා. හිත ඇදීලා ගියා.
කරන්ට් එකක් වගේ ගියා. ඔබ හොඳට කල්පනා කරන්න වරක් දෙකක් හැරි හැරි බැලුවා. ගෙදර ආවට පස්සෙත් හිතේ ඒ රූපෙම සෝදිසි වෙනවා. නිින්ද යන්නේ නැහැ. හොඳට කල්පනා කරලා බලන්න මේක මෙහෙම උනේ කොහොමද? මේක මෙහෙම උනේ කොහොමද? ඇයි කොහොමද මේ ස්වභාවය ඔබ තුල පණ ගහලා අවදි උනේ කියන එක හොඳට සෝදිසි කරා. ඔබට හොඳට පේන්න ගන්නවා ඔබ හදාගෙන ඉන්න පිරියපිරි ලෝකය හරහා මට මෙතන මේ මම මේ උපන් දවසේ ඉඳන් දැකලා තියෙන ඕන තරම් ගැහණු රූප ඕන තරම් පිරිමි රූප. හැබැයි ඇයි මේ එක්කෙනෙකුට මගේ හිත මෙහෙම ඇදිලා ගියේ? කොහොමද මේ හිත මේ තරම් වේගකින් ඇදුනේ කියන එක ඔබට තේන්න ගන්නකොට හොඳට පේනවා ඔබ ආස කරන රුවක් ඔබ ආස කරන කටහඬක් ඔබ ආස කරන ගතියක් ඔබ ආස කරන ගමන් ලතාව ඔබ ආස කරන හැසිරීමක් එහෙනම් ගති රුව ගති හඬ ගති චර්යා ගති ගති ලක්ෂණ මුල් කරන් කරන හැසිරීම් ඒ ඔක්කොම ඔබේ ගති පොදියට ගැලපෙන ඔබේ ගති වලට ගැලපිච්ච නිසා තමයි රූප රූපං වෙලා වේගයක් එක්ක ඇදිලා කි එහෙනම් ඔබ තුල මේ ඉච්ඡ ධර්මතාවය මෙන්න මේක මෙහෙම වෙන්න ඕනේ කියලා කැමැත්තක් තියෙනවා ඒකම තමයි මේ විදිහම තමයි මාර ලස්සන කියලා මාර කෑල්ලෙන් පටියක් දාගෙන මොකෙන්ද පටිය දාගෙන තියෙන්නේ මාර කෑල්ල මෙන්න මේකම තමයි මාර ලස්සන කියලා අර ඉච්ඡට පටියක් දාගෙන නං ඉච්ඡට පටියක් දාගත්තාම ඉච්ඡට පටිච්ච වෙලා ඒකට අභිච්ච වෙලා මේක මෙහෙම වෙන්න ඕනි කියලා නිච්ච කරා මේ විදිය මාර ලස්සන දැන් ගැටෙන එකක් උනොත් මොකද්ද මේ කියන දෙයට මම නම් පොඩ්ඩක්වත් කැමති නෑ දැන් ගැටෙන දේවලුත් තියෙනවනේ ගැට මං ගැටෙන සිද්ධියකුත් අරගන්න ඇල්ල සිද්ධියකුත් අරගෙන හොඳට බලන්න පින්වතුනි ඔබ අනුන් තුලින් හොයන්නේ ඔබේ ලෝකය ඔබ අනුන් තුලින් හොයන්නේ ඔබේ ලෝකය දැන් ඔබ හිතුවා අර දැකපු කාන්තා රූපය හෝ අර පුරුෂ රූපය ඔබට යාවෙන පෑහෙන කෙනා කියලා. එතකොට ඔබ සම්බන්ධතාවයක් පටන් ගන්න, කතා බහ කරන්න. ඒක ටික 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 දලුලාගෙන වැඩෙනවා. ඔබ තුල තියෙන ලෝකය ඔබ අනිත් කෙනාගෙන් හොයනවා. ඔබේ සිතැඟි පරිදි ඔබ කැමති දේවල් අනුව බාහිර රූපය හැසිරෙනකොට ඔබට හරි සතුටුයි හිතේ. ඒ වෙලාවට ආදරේ දෝරේ ගලා යනවා. අනේ මම හිතපුම කෙනා. මම මේ වගේ කෙනෙක්මමයි පතපතා හිත හිතා හිටියේ. ඔන්න ආදරේ දෝරේ ගලාගෙන යනවා. ඊට පස්සේ ඕක තද ආදර සම්බන්ධතාවයකට පත් වෙලා තමයි විවාහ ජීවිතයකට ඊට පස්සේ තව ඕක දිග්ගස්සගෙන දැන් එන්නේ. දැන් විවාහ වෙච්ච දවසේ ඉඳන් අර සම්බන්ධතාවයේ පටන් ගත්ත දවසේ ඉඳන් ඔබ මොහොකටද වෙහෙසෙන්නේ? ඔබ ඇතුලේ තියෙනවා ගතිරුවා ගති හඬක් ඔබ කැමති ආකාරයක් තිනු බාහිර කෙනා මෙන්න මෙහෙම හැසිරෙන්න ඕනි මට මගේ නිදහස දෙන්න ඕනි මම යන තැනට එයා කැමති වෙන්න ඕනි මම කැමති කෑම ಜಾති හදලා දෙන්න ඕනි ඔබ කැමති කෙනෙක් ඉන්නවා ඇතුලේ ඔබේ හිත ඇතුලේ එනම් ඔබේ හිත ඇතුලේ තියෙනවා ඔබ කැමති රුවක් ඒ රුවයි ඔබ බාහිරෙන් හොයන එතකොට අපි මේ බාහිර ලෝකයෙන් දැන් ඔබ කියනෝ ඒ සිද්ධුව නම් මාර ලස්සනයි නේද ඇත්තටම ලස්සන ඒ සින්දුවද ඔබ බාහිරින් ඒ සින්දුව මාර ලස්සනයි කිව්වට මින් මාර ලස්සනයි කිව්වේ හිතේ තීච්ඡ දෙයක් ඒ මිනිස්යව නම් මට පෙන්වන්න බෑනේ කියලා කිව්වට ඒ බාහිරින් හොයන්නේ බාහිරින් පෙන්වන්න බෑ කියන්නේ ඒ පුද්ගලයා නෙවෙයි ඔබේ ඇතුලේ දෙයක් දැන් තව මම දැන් මෙතන තව උදාහරණ ගොඩක් ගන්න දැන් සමහර අය ඉන්නවා ගෙවල් දොරවල් පිරිසිදු කරනකොට දැන් අපි කියන්නේ කාමරයක ලයිට් එකක් දැම්මොත් බාත්รูම් එකක ලයිට් එකක් දැම්මොත් යනවා ලයිට් එක දාලා ඕෆ් කරන්න ඕනි. එනකොට ඕෆ් කරන්න ඕන. ඒක පුරුදු වෙච්ච කට්ටියේ ඉන්නවා පුරුදු නොවිච්ච කට්ටියේ ඉන්නවා ගෙදර. පුරුදු වෙච්ච කෙනා ලයිට් එක පාවිච්චි කරලා එළියට එද්දි නිවල යනෝ පුරුදු නොවිච්ච කෙනා දාලාම එන. දැන් හැමදාම නිවන්න පුරුදු වෙච්ච කෙනා උක දැක්ක ගම මොකද්ද වෙන්නේ? උන්ට අග්ගාල පිරියාපිරි ක්‍රියාත්මක වෙනවා. මගේ හිතේ කැමැත්ත තියෙන්නේ ලයිට් එක දැම්මම ඩකාල ඕෆ් කරන්න ඕනේ වැඩේ ඉවර වෙච්ච ගම. දැන් මගේ පිරියාපිරි අවදි වුණා මේ දැන් මම දැන් ආවේ පැය දෙකකට පස්සේ පැය දෙකක්ම මේ ලයිට් එක පත්තු වෙලානේ. මේ gedara මිනිසුන්ට කන් නැද්ද ඇස් නැද්ද පේන්නේ නැද්ද මටම විතරද මේවා පේන්නේ කියලා කියාගෙන 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 යනවා නේද? ඔන්න වේගේ මතු වෙච්ච හැටි.
දැන් බලන්න ඔබ ඇතුලේ තියෙනවා ඔබේ ලෝකයක් ඔබ ඇතුලේ තියෙනවා ඔබේ ලෝකයක් ඔබ ඒක හොයනවා බාහිරේ ඔබ ගාන්ට පිළිවෙට ලයිට් එක ඕෆ් කරලා යන කෙනෙක් ටැප් එකක් ගාන්ට වහනවා ලයිට් එක ගාන්ට ඕෆ් කරනවා බාත්รูම් එක පාවිච්චි කරාම තව කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන් විදිහට පිරිසිදු කරලා යනවා කෑම කෑවනම් පිඟාන සෝදනවා ඒ ඔබේ ගතිය ඒ ඔබේ ගතිය ඒ ගති ටික ඔබ හොයනවා බාහිර දැන් බාහිර කෙනත් ඒ වගේ හැසිරෙනවා නම් ඔබ කැමති හැසිරෙන්නේ නැත්තම් අකමැති ඉතින් ඕක තමයි වේලාවකට දුකයි වේලාවකට සැපයි ওই දෙක අතර දෝලණය වෙනවා ඊට පස්සේ ඕක ගතියක් නම් ඔබ තුල තියෙන්නේ දැන් ලයිට් එක ඕෆ් කරලා ගියේ නැති එකට මේ කොච්චර කිව්වත් ලයිට් එක ඕෆ් කරලා යන්නේ නැහනේ කියලා නිවල යනෝ වේගය ආවි නැහැ දුක වේදනාවක් ආවා තල්ලුවක් ආවි නැහැ එතකොට ඔබ ඔබ ලයිට් එක ආමින් ඕෆ් කරලා ගිහින් නැහනේ කියලා ඕෆ් කරනවා හැබැයි ඔබ තුල ඕක ගතියක් විදිහට ඇවිල්ලා නම් දවස් කීයක් මේ වැඩේ කරාද කියන දෙයක් අහන්නෙම නැහැ කියලා මහා වේගයක් එන්නත් පුළුවන් මහා වේගයක් එන්නත් පුළුවන් එහෙනම් ඔන්න ඔය වේගයේ එන්නේ ගතියේ එහෙනම් පින්වතුනි අපි හැම වෙලේම බාහිරෙන් හොයන්නේ අපි තුල තියෙන දෙයක් ඒ සමහර අය නෝනලා මහත්තයලා අතරල ලොකු ප්‍රශ්න ඇති වෙනවනේ ප්‍රශ්න ඇති තැනක් නැහැ කවදාව පින් පුළුවන් ද පින්වතුනි ඔබේ තියෙන ගතිවලට 100%ක් ගැලපෙන කෙනෙක් බාහිරින් හොයන්න මුලින් අර යාළු වෙලා ඉන්න ඔය සම්බන්ධතාවේ පවත්වන කාලේ හිතනවා මෙයා තමයි මගේ හිතේ හිටිය කෙනා මට හොඳටම ගැලපෙනෝ කියලා ගැලපෙනෝ කියලා හිතාගෙන අපි විවාහ ජීවිතයකට යන්නේ තව ඉස්සරහට සතුටින් ජීවත් වෙන්න කියලා හැබැයි ගැලපෙනව කියලා ඔබ නිහිතුවේ ඇත්තටම ගැලපිලා තින 120 30 50ක් විතරයි ඔබ ඊතුරු ජීවිත කාලෙම pore බදිනවා ඊතුරු ටික ගලපවා ගන්න ගලපවන්න පුළුවන්ද කවදාවත් ගලපවන්න බෑ පින්වතුනි මේ ලෝකේ පුද්ගලයෝ දෙන්නෙක් එක හා සමාන වෙන්නේ නැහැ කිසිම දවසක ගති පොලි දෙක වෙනස් අපි හැමදාම අපේ ගතියට බාහිර කෙනාව ගලපවන්නයි ඔය දහ දුක් විඳින්නේ ඔතනමයි සියලු ගැටුම් නිර්මාණය වෙන්නේ ඔතනමයි සියලු ගිනි උපදින්නේ ඔතනමයි සියලු තුවාල ටික ඇති වෙන්නේ එහෙනම් දැන් එහෙම වෙච්ච කෙනා තමයි මහත්තයාගේ Facebook එකේ account එක හොයා ගන්නවා password එක හොයා ගන්න කවුද දන්නේ මෙයාට ඉන්න ගෑනු ළමයි ටික බලන්න ඕන නෝනගේ Facebook එකේ අපි දෙන්න එකක් පාවිච්චි කරමු දෙකක් ඕනේ නෑනේ කියලා කියනවා ඒ තරමට අකමැති එයා වෙන කෙනෙක් දිහා බලනව නම් වෙන කෙනෙකුට යනව නම් එයා මොනවද කරන්නේ කවුද ආශ්‍රය කරන්නේ කොහෙද යන්නේ මොනවද කරන්නේ කියලා හරි විමසිල්ලෙන් ඉන්නවා බලන්න හොඳට සෝදිසි කරලා බලන්න ඔබේ හිතේ ඇතුලේ ඉන්නවා මහත්තයෙක් ඔබේ හිතේ ඇතුලේ ඉන්නවා නෝන කෙනෙක් එයාව ඕනේ ඔබට අවශ්‍ය විදිහට පවත්වා ගන්න ඔබ බාහිර පුද්ගලයව හදනවා තමන්ගේ අවශ්‍ය ආකාරයට පවත්වන්න එහෙනම් අනු ගිනි අරගෙන අනුන් ගැන හොය හොයා මේ හොයන්නේ කා ගැනද තමන් ගැනම ගිනි අරගෙන අනුන් ගැන හොය හොයා හොයන්නේ කා ගැනද තමන් ගැනම ඔය වගේමයි gedara dore දැන් අල්ලපු gedරට මොකක් හරි ඇවිල්ලා චුට්ටි චුට්ටක් ඇහෙනවා කසකුසුවා ඉතුරු ටික හොයා ගන්න ඕන වැටෙන් එළියට දාල් මේ මොකක්ද අර ඊයේ පොඩි සද්දයක් ඇහුණි මොකද්ද උනේ ඉතුරු කැරට කොන් ටික හොයනවා හොයන්නේ අනුන්ගේ දෙයක් ඔබ හිතනම අනුන්ගේ දෙයක් හොයන්නේ හැබැයි ඒකෙත් ඒ හොයන කතාවේ තියෙනවා තමන්ගේ දෙයක් එනම් අර gedara පිරිසුදු කරන්න ඕනි මෙහෙම මෙහෙම තියන්න ඕනි කී කියා යනවනේ දැන් අපි කියනවා දැන් මට සමහරු ඔය ගොඩක් ප්‍රශ්නවල අහනවා මම හරි හොඳ කෙනෙක් දැන් මේ මම කියන මම හරි හොඳ කෙනෙක් අනිත් අය වෙනුවෙන් හැමදාම ඒගොල්ලන් වෙනුවෙන් වැඩ කරන එකමයි කරන්නේ කාගේවත් හිත රිද්දන්නේත් නැහැ අනුන්ටම දේවල් කරන පුළුවන් තරම් පින්දහම් කරන ඒත් මේ ලෝකේ ඇයි මේ වගේ ආත්මార్థකාමී මිනිස්සු ඉන්නේ කියලා ප්‍රශ්න අහන ආත්මార్థකාමී අය ඉන්නේ ඇයි කියලා අහන දැන් ඔබ හිතනවා ඔබ අනුන්ට ඉල්ලන දේ දෙනවා හැමදේම යුතුයකමක්ම කරනවා දැන් ලයිට් එක දැම්මම ලයිට් එක ඕෆ් කරනවා පිළිවෙලට වැඩ ටික කරනවා ගේ අතු ගාල පිළිවෙලට තියනවා ඒක ඔබේ ගතිය නේ ඒක ඔබේ හුරු පුරුද්ද වෙන්නත් පුළුවන් ගති පුරුද්ද වෙන්නත් පුළුවන් එහෙනම් ඔබේ ගති ස්වභාවය ඔබ බලාපොරොත්තු වෙනවා බාහිර ඉන්න කෙනෙක්ගේ එතකොට ඔබ හිතනවා මම ලයිට් එක නිවනවා වගේ අනිත් එක්කන ලයිට් එක නිවන්න ඕන දැන් හිතන්න
සමහර වෙලාවට කියනවා නෝන්ලා මහතුරු ගැන ප්‍රශ්නයක් තියෙනවා මේ මගේ මහත්තයා ඉස්සර නම් ඔහොම නෑ දැන් නෝන්ලා කියනවා මගේ මහත්තයා ඉස්සර නම් එහෙම නෑ මං ගැන හරියට හොයා බැලුවා මේ වරු ගණන් පාරේ බලාගෙන ඉන්න එනකන් දැන් දැන් මං හිටියද කෑවද බිව්වද කොහෙද ගියේ හොයන්නේවත් බලන්නේවත් නෑ ඉස්සර වගේ නෙමේ හරියට වෙනස් වෙලා කියලා संबंधी මේ දැන් බලනවා තමන් යාළු වෙලා ඉන්න සම්බන්ධකම් පවත්වන කෙනා කැමති දේවල් මොනවද ඒ ආකාරයට ඇය හැසිරෙනවා ඇය කැමති ආකාරයට ඔහු හැසිරෙනවා එහෙනම් ඔහු තුලින් ඇගේ ලෝකය හොයනවා ඇය තුලින් ඔහුගේ ලෝකය හොයනවා ඔය දෙකනි යන්නේ මුදිට බලන්න ඕක තමයි අන්තිමට වෙන්නේ අන්තිමට අපි රඟපාලා ඇයි දැන් මෙහෙම එයා කැමති නෑනේ මම මේ වගේ අඳිනවට ඉතින් මම මේ දැන් වෙනස් කර අඳින විදිය ඔහුගේ කැමති ආකාරයට ඔබ අඳිනවා ඔහු කැමති ආකාරයට ඔබ හැසිරෙනවා හැසිරිලා ඔහු දැන් එයා හිතනවා මේ මගේ ලෝකය මම කැමති කෙනා ඔන්න හම්බුණා කියලා සතුටේ උපරිම තැනට ගිහිල්ලා අර ආස්වාදයේ උපරිම තැනට ගිහිල්ලා හඹාගෙන ගින් ආනේ මගේ කරගෙන ඔන්න විවාහ වෙනවා එතකොට පින්වුතුනි මම මේ කතන්දර ඔක්කොම කියන්න ගත්තේ අපි හැම වෙලේම අපේ තුල තියෙන ලෝකයක් තමයි රූපං භික්ඛවේ අනිච්ඡං යද නිච්ඡං තං දුක්ඛං දැන් අපි කැමති දෙයක් හදාගෙන ඉන්නව මේක මේ විදිහටම වෙන්න ඕනේ කියලා ඉච්ඡට පටිච්ච වෙලා පටිච්චට අභිච්ච වෙලා යද නිච්ඡං කරගත්ත දෙයක් තන් දුක්ඛං කියලා කියන්නේ දෙවෙනි වේශයකට දෙවෙනි ස්වરૂපයකට පෙරලෙනවා කියන එක දැන් ඔබ කැමති ආකාරයටම ඔබේ බිරිඳ ඔබේ මහත්තයා හැසිරෙනකොට හිතේ හරි සතුටක් ඇති වෙනවා ආදරේ දෝරේ ගලාගෙන යනවා රත්තිල්ලක් පිච්චිල්ලක් මත්තිල්ලක් ඇති වෙලා අර ගතිපොදිය තව තව තර වෙනවා උන් ඔය වේලාවේදී බලන්න ඔබ හොයන කෙනා බාහිරින් මුණ ගැහුණා කියලා ඔබ සතුට වුණාට ඇත්තටම ඔබේ ලෝකේ හොඳට ආපස්සට ගිහිල්ලා බලනකොට පේනවා මම හදාගෙන ඉන්න මේ ගතිය නේද මේ පණ ගහලා නැකිත්තේ හොඳට ගතිය දකින්න මම ආසකරණ ඉච්ඡ ලෝකයට පටිච්ච වෙලා මේක මාරයි මෙන්න කෙනෙක් මෙහෙම හැසිරෙනවා නම් කෙනෙක් මේ විදිහට ඉන්නවා නම් මේ ඊට වඩා තව දෙයක් නැහනේ කියලා තද පටියක් ඔබ දාගෙන මාරයි කියලා දාගෙන ඉන්නේ මේක මාරයි නේ කියලා අන්නේ මාරයි කියලා දාගත්ත ස්වභාවය දකිනකොට ඒ ඔබ පවත් ගන්න හදන ස්වභාවය එහි දෙවෙනි වේශයට දෙවෙනි වේශය කියලා කියන්නේ පින්වතුනි සතුටක් උනත් ඔබ කැමති සතුට ඒ ආකාරයෙන්ම කොච්චර වෙලා තියාගන්න පුළුවන්ද? හරි ඔබ කැමති ආකාරයටම ආස කරපු දෙයක් ඒ විදිහටම උනා කියමු. දැන් ඔබ තුල සමුදයංච සංමුදේ උනා. අත්ංගමංච දලුලාල වැඩුවා. ආසාදංච උපරිම සතුටක් ආවා. ඒ සතුට සාමිස සුඛයක්. උපරිම සතුටක් ආ ඔය සාමිස සුඛය සතුටක් විදිහට දකින්න ඒක දකින්න කොටම ඔබට පේනවා ඒ දකි ඒ සුව වේදනාව විඳින්න එපා කියලා නෑ පින්වතුනි
ඒ සුව වේදනාව ඔබ සතුටක් විදිහට විඳිනකොටම පේනවා මේ හදාගත්ත ස්වභාවයට මේ හදාගත්ත ස්වභාවයට මුල් වෙච්ච මුල මොකක්ද මුල් වෙච්ච මුල මොකක්ද කියලා හොඳට සෝදිසි කර කර පිටිපස්සට යනකොට පේනවා ආ මමනේ හදාගෙන තින්නේ මේක මෙහෙම වෙන්න ඕනි කියේ ඔන්න ඉච්ඡට පටිය පේන්න ගන්න එතකොට මාරයි කියලා හිතාගත්ත දේ සුවය විඳලම බලන්න ඕකේ මාරක් තියනවාද කියලා ඔබ කන්න ආස කෑමක් ස දැන් ආස කෑමක් තියෙන ඒ ආස කෑම කාලම බලන්න ඔබ හිතපු මාර රසයි මේක මාරයි කියන මාරක් ඕකේ තියනවාද කියලා එහෙනම් සමුදයංච ඉපදෙන හැටි පජානාති වෙන අත්ංගමංච ගින්න දරුලාල වැඩෙන හැටි Tamanට පජානාති කරගන්න පුළුවන් වෙන ආස්වාදයේ අර තියෙන සතුට උපරිම සතුටක් මේකේ තියෙනවා කියන සතුට ඔබ තුල දැනෙනකොට පේනවා ඒක කොච්චර වෙලාවද තියෙන්නේ විනාඩියක් දෙකක් තුනක් උපරිම සතුට තීලා ඔබට පුළුවන් දෝක පැය 24ම එක වගේම සුවයෙන් ඉන්න ඒ ඒ මොන කෑමක් වුණත් මොන දෙයක් වුණත් කොයි තරම් අපි දැන් පැය 3ක් 4ක් 5ක් මහන්සි වෙලා උයන කෑම විනාඩියෙන් දෙකෙන් ගිලලා දානවනේ පින්වතුනි අපි කුළු බඩු හොයලා රත් කරලා කුකුඩු කරලා පොල් ගාලා කිරි මිදි කරලා YouTube එකේ බලලා රෙසිපි එක හොයලා රස වෙන තෙල් දාලා පැය ගාණක් මහන්සි වෙලා අර හදපු කෑම ටික විනාඩියෙන් දෙකෙන් කාලා දානවා නේද රහ කියන එක තියෙන්නේ කොච්චර වෙලාවද තප්පරයයි දෙකයි පළවෙනි කටේ තියෙන රහ දෙවෙනි කටේ තියෙනවද දෙවෙනි කටේ තියෙන රහ තුන්වෙනි කටේ තියෙනවද රහ එන්න එන්න බාලේන ඕක දකින්නකො පින්වතුනි එහෙනම් ඕකට මාරයි කියලා දීපු මාර පටිය තමයි පටිය පටිය සමානයි ඔබ දීපු වටිනාකම් ඔබ දීපු වැලියුව එක ඔබ තමයි මේක මාරයි කියලා දාගත්තේ ඒකනේ එයා මාර ලස්සන උනේ හැමෝටම මාර උන්නේ ඔබට මාර ලස්සනයි ඔබට මාර රහයි ඔබට නියමයි ඔබට සුපිරි ඒ උනේ ඔබයි ඔය පටිය දුන්නේ ඔය දීපු සුපිරි බව පටිය මාර කෑල්ල වටිනාකම ඇත්තටම දෙයක් මෙතන තියනවද කියන එක මේ ක්‍රියාවලිය තුලම ඉඳන් කාලම බීලම විඳලම බලන්න තියෙන එහෙනම් තහංචි තියනවද නොකර ඉන්න එක වැඩක් තියනවද තාංචි නෑ වර්ණ නෑ මාංචු නෑ කිසිම දෙයක් ඒ වර්ණ තහංචි මහංචු මාංචු නෑ ඕන දෙයක් කරන්න ඕන දෙයක් කන්න ඕන දෙයක් බොන්න බලන්න මෙහි තියෙන මාර කෑයි ඕන පටිය පේන්න ගන්න අන්නේ පටිය දකින්න හැටි මෙතන මේ කියන්නේ යද නිච්ඡං මං හදාගෙන ඉන්න මාරයි මේක කියලා හැබැයි ඒක තන් දුක්ඛං දුක්ඛං කිව්වේ දෙවෙනි වේශයට පෙරලෙනවා පළවෙනි කටේ තියෙන රහ දෙවෙනි කටේ නෑ පළවෙනි කට ගිලිනවා හපන්නේ තද්ද ආසාවට මොන හරි ආස දෙයක් කනකොට බලන්න බත්තික ඉතුරු වෑංජන පහ බෙදා ගන්න කලින් බත්තික බෙදලා ආස එක බෙදලා කටක් කාලානේ ඉතුරු ටික බෙදා ගන්න ඉවසන් ඉන්න බෑ ඒ තරමට හදිස්සි රහ දැනගන්න ඉතින් ඔක ඉතින් කන්න ඒක අපේන වේගෙට එනවා නොකර ඉන්න ඕනේ නෑ කළම බලන්න දැන් කෙනෙක් සම්බෝලයි බතුයි කන්න ආසයි නම් වෙන එළවලු මොනව තිබ්බත් බෙදා ගන්න සම්බෝලයි බතුයි බෙදාගෙන කනවා. මේ දෙක එකට පෑහුනාම මාර රහයි. මාර කෑල්ලක් තිනවනේ. ඒ කියන්නේ අදක විතරක් ගත්තේ අච්චරිල්ලෝල තියෙද්දි. ඉතින් ඕක සම්බෝලයි බතුයි කාලම බලන්න ඔය තින මාරේ කොහොම ගෙතිච්ච මාරයක්ද ඔය මාර කෑල්ල පටිය. කවදද පටන් ගත්තේ? පුංචි කාලේ අම්මා සම්බෝලයි බතුයි කියවුවා. ඊට පස්සේ ඔන්න ඔය රහ මාරයි මාරයි කී කී ගෙති ගෙති ආවා. දැනුත් අර සම්බෝලේ මතක් වෙනකොට කටට කෙල වුණනු. පටිය දාගෙන ඉන්නේ. ඒ පටිය පෙන්න ගන්නකොට යද නිච්ඡං. Taman niccha karan hitiye eka tan dukkhang. Dukkha bawa dakinna. Yada nicchan tan dukkhang yan dukkhang tadanatta. Tadanatta. Tadanatta kiyanne me atta na atta wena bawa obata metana penna gannawa. මේ ගතියක් තමයි පණ ගැහුවේ අත්ත අනත්ත කියන වචනේ තේරුම ලියාගෙන මේක හොයන්න බෑ පින්වතුනි මේ අත්ත අනත්ත වුණා කියන්නේ මගේ ඇතුළේ තියෙන ගතියක් තමයි මේ පණ ගහලා කටට කියලා උනලා මාර රහයි කියලා ආවි කියන ඔක මුල හොයාගෙන ආපස්සට යන්න ගිහාම පේනවා Taman දීපු වටිනාකම පේන්න ගන්න
කොච්චි ටිකක් දාලා දෙහි ඇඹුල් ටිකක් වැඩියෙන් දාලා අමු පොල් ගෙඩියකින් සම්බෝලේ හැදුවා නම් සුපිරි. හැබැයි අමු පොල් ගෙඩියක් එන්න ඕනේ. වේලිච්චේ කිය ඔය රහ එන්නේ නෑ නියමට එන්නේ නෑ. අනේ ඔබ කැමති රහ එන්න අරක තියෙනවනේ රහ. දැන් ඒ රහ රහයි. ඒ රහ මාර රහයි. ඒකේ මාර බව දකිනකොට ආස්වාදේ ආස්වාදේ හැටි පජානාති කරනකොට මේ මම පටියක් දීලා හදාගත්ත නිච්ච කියන ස්වභාවය අනිච්ච වෙන බව. නිච්ච නනිච්ච වෙන බව ක්‍රියාවලිය තුලින්ම දකින්න. සම්බෝල නොකාන නොකා දකින්න බෑ ඕක. කාලා තමයි දකින්න වෙන්නේ. කැමති විදිහට හදාගෙනම තමයි වැඩේ කරන්නේ. කැමති විදිහට හදාගෙන කාලම දකින්න. නන් නිච්ච නනිච්ච වෙන බව. අනිච්ච බව මේක මාරයි සුඛයි සුඛයි සුබයි කියලා තියෙන සැප. මාර රහයි කියන තියෙන සැපේ දෙවනි වේශයට පෙරෙන බව. ඕක දුක්ඛ කියන්නේ දුක නෙමෙයි. තමන් ආස දෙයක් තුලත් දුක්ක තියෙන. අකමැති දෙයක් තුලත් දුක්ක තියෙන. එහෙනම් ආස දෙය තුල මොකද තියෙන දුක්ක? ඒ ආසයි කියලා දාගෙන හිටපු දේ ඇති දෙයක් නැහැ කියලා කටක් දෙකක් තුනක් හතරක් 10 වෙනි කට කනකොට තව බත් ටිකක් දෙන අම්මෝ ඇති ඇති. දැන් නම් තව දුන්නොත් කොහොමදත්ම කන්න බැරි. දැන් එපා වෙලා තියෙන. අන්තිමට එපා වෙලා. මුලින් ආස වෙලා අන්තිමට එපා වෙලා. දැන් එපා වුණේ කාටද? හිතට අර ඒ ආසාවේ අපි හොයන රසය හොයන සුවය අපි කැමති තාක්කල් පවත් ගන්න බැරි බව දකින්න පින්වතුනි. ඔය අනිච්ච බව හරිම සරල දෙයක් තියෙන්නේ. අනිච්ච බව දකින්න, දුක්ඛ බව දකින්න, අත්ත න අත්ත වෙන බව මෙතන තියෙන්නේ. මම මගේ කියන දැන් නොතන පටලව ගත්තාම නේතම් මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති කිව්වහම කට්ටිය හිතනවා මම කියලා කෙනෙක් නැහැ මගේ කියලා කෙනෙක් නැහැ කියලා දකින්න එක තමයි නේතම් මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති කියන්නේ. අන වැරදිට අල්ලගත්තා. මයනු මයනු මම මයනු ගේනු මගේ සිංහල වචනයක්නේ. අත්ත මේ නේතම් මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති කියලා කිව්වේ ඔබ මෙතන පනවනවා මම සම්බෝල කන්න කැමති. මම අර ගැහණු ළමයාට කැමති. මම මේ සින්දුවට කැමති. මම මේ 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 රහට කැමති කිව්වට මෙතන තියෙන්නේ මමෙක්ද? මෙතන තියෙන්නේ මමෙක්ද? මේ මගේ බිරිඳ මේ මගේ බත් එක මේ මමයි මේක හැදුවේ කිව්වට මෙතන තියෙන්නේ මගේ දෙයක්ද? මේ තියෙන්නේ පින්වතුනි කය බලියක්. මේ ශරීර කූඩුව තුල තියෙනවා ගති පොදියක්. ඒ ගති ටික ක්‍රියාත්මක වීම හරහායි මගේ ලෝකය මේ අත්ත කියන ලෝකය ක්‍රියාත්මක වුණේ. ඔබ සම්බෝල වලට හරී කැමසි මම සම්බෝල වලට හරී කැමති කිව්වට මේ කැමැති මම නෙවෙයි මගේ ඇතුළේ තියෙන ගතිය. ගතියයි. එහෙනම් අත්ත න අත්ත වෙන බව මේ මම පණවන්න හදන පටියක් දාලා මහා සාරයි හරී සුබයි හරීම රසයි නියමයි මාරයි කියලා දාගත්ත මේ පටියේ ඇති මාරක් නැහැ කියන එක දකිනකොට අත්ත න අත්ත වෙනවා. පටිය බැම්ම ටික 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 බුරුල් වෙන. ඔන්න ඔය ආකාරයට ඔබ සම්බෝල දවස් 10ක් 15ක් ලාපටි පොල් ගෙඩියකින් ওই කැමති ආකාරයට හදාගෙන කනකොට කාල බලන්නකෝ එක දවසක් යනකොට 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 හොඳට ආනපාන කර කර ආනපාන කර කර යන්න පටිය ගැලවි 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 යනකොට 20 වෙන දවසේ වෙනකොට සම්බෝල කනමා පටිය නැ කඩට කෙල උලලන උනලා අර රස පෙරේතකම දෙන්න පටිය නැ අන්න එදාට ඔබ සම්බෝල කනවා එදාට තමයි ඔබ ඇත්තටම සම්බෝලේ තියෙන රහණියමටම විඳින්නේ පින්වතුන් මෙච්චර කල් රහ විඳලා නැහැ මෙච්චර කල් කටියත් එක්ක මහා වේගයකින් ඔබට හොඳට පෙනෙයි මේ කන් මේ සම්බෝලේ කන්නේ මම නෙවෙයි ඇතුලේ සතෙක් සත ආවේශ වෙලා හපාගෙන හපාගෙන ගිලගෙන ගිලගෙන යන අනිත් අඩවලටත් ඔච්චරමමයි මොන සින්දුවක් ඇහුවත් මොන දෙයක් ඔබ හඹාගෙන ගියත් ඔතන ඉන්නවා ස්වතත්ත්ව ස්වභාවයක් සතේ කිපදෙනෝ සතයි සලිත වෙලා ගොඩදාපු මාළුව වගේ දඟලගෙන රස පෙරේත කමින් අර හඹාගෙන යන. අන්නේ සතා උපදින්නේ පටියෙන්. ඒ අනිච්ච බව දුක්ඛ බව අනත්ත බව ඔබ දැක දැක යනකොට ඔබ හදාගෙන ඉන්න නිච්ච සුඛාත්ත කියන ගතිය පටිය ගැලවි 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 යන්න ගන්න. පටිය ගැලවි ගැලවි යනකොට ඔබ තුල ආසාව කියන්නේ සම්බෝලේ උනායි දැන් අපි හිතමු සම්බෝල කන්න තද ආසාවක් තියෙන කෙනෙක්
ආනපානේ පටන් අරගෙන සම්බෝල කනවා ඒ විදිහටම පටිය හොම 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 ගැලවි 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 ගියා කියන 20 වෙනි දවසේ කනවා සම්බෝල බල්ල එනවද වේගය වේගයක් එන්නේ නැහැ සම්බෝල වලට කැමති දැන් එදා වගේ නෙමෙයි අර ගිලින්නෙත් නැහැ හොඳට අනාගෙන කිසිම වේගයක් නැතුව කන දවසක් කියන किसीम वेगयाक नेतुव कन दवसाक्किनु अन्न एदाट इपदेन्ने सामिस वेदनाव वेनुवट ओबतुल निरामिस वेदनाव हेबै एक इपदेन्नात सामिस वेवी एली एली तद आसावल अति वेला अनिच्च बव दुक्क बव अनंत बव देक देक पतिय हिमिंग 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 गलवी गलवी गिय दवसक अन्न एदाट पतियाक ने अरेन सुख वेदनावट तल्लुव देन्नु අන්න එදාටයි ඔබ සම්බෝලවල නියම රහ දකින්. අන්න එදාටයි ඔබ ඇත්තටම සැබෑ සුවයක් විඳින්නේ ඒ සුවේ තියෙන නිරාමිස බව. ඒකේ පටියක් නැහැ. එනම් මෙච්චර කාල හරියට කාලත් නැහැ, ඇඳලත් නැහැ, දීලත් නැහැ, ඔක්කොම කරලා තියෙන්නේ පටියේ. හොඳට බලන්න වේගෙත් එක්ක ගිය එක තැනකවත් ජීවිතේ විඳලා නැහැ පින්වතුනි. අපි හැමදාම කරලා තියෙන්නේ විඳවීම. जीवित तीन विधीन आवासनाकटिकराबे पटिया गलवील संबोल कण दवसावाणिदेवलटे महत्ट ओबे बिरीट पटिया दागेन ओगे निधिमी करबे अटते खबे किम बेंदेन अकाउंट नंबर होयागेन कराने कोहेद गिये कोहेद का कथा करे दडी ग्रहण लखर गेन इन्े उच्चर पीडावद इन कणींद अन्ने दें दुलाई वेलाव दें कई वेलाव पास यथात्न तद बंदन दागन इन मगे महत्या मगे नोन कोई तर तद बंदन अदे बंदने पीडाव कोई तरंदो बे तरम ओबेन होनवाणुंगे ये कोई खाते कीट दुनवाद कऊद हिटी प्रश्न को द कोई तर होयान महत्यान नोनगन तमंगन तमंगन होयानी बलाे गतिया वचन टीम प्रश्न टेलियट पाली उबे गतिया हट बलाे गतिया देखिए अवसाने पटटी गलवील होयान के अन्न ओबे पटिया गेलवील दवस बाहर ऊट होगे उपरीम निधस ऐट आगे उपरीम निधस हमेनवा अन्न इद्दाटोबेटम आदरकरा मेचर काल आदर तीन खेदरे आदरकिया खेदरे खेदर खमक्ति खेदर खमनी सामाई ओबे पालने अटते त्यागनी इन दाने इन वना खमती नतीना मकमती एकाई आदरे आदरे कर्णकिनाओम मराने आदरे कर्णकिनाटम गरहाने आदरे कर्णकिनाटम गहाने दे खासिय देपैत्त वगे ओय देपैत्त दोलनिय वेनो एहम वेन्नेम पटिय तीनकंग एक वेनवामा आन पान वेन वेवी अंडोनी एहनाम पिंवतुनी मे गृह जीविते तुल मे गिहि जीविते तुल ओबट होंदटम खमट हान तीयनवा ඔබ දැනට පෞල් ජීවිතයක් ගත කරන කෙනෙක් නම් ඉස්සරහට ගත කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් හිතන්න එපා අම්මෝ ඔය කිව්වා වගේ ඉල්ලගෙන නිකන් ගිනි කන්න ඕනේ නැ පැත්තකට වෙලා ඉන්නව කසාදයන් ඔබද කියලා ඒ තීරණයට එන්න එපා විවාහ වෙන්න ඉන්නව නම් විවාහ වෙන්න හැමෝටම කැමති එහෙම ඌමනාවක් කියන්නේ ඕන තරම් මේ ලෝකේ මිනිස්සු ඉන්න විවාහ ජීවිතවලට අකමැති एक्को तद अकमति निशा विवाह गति अलवा हे भाई गोल विवाह नूनऊनाट वेन गति तीनवा मे ससर गमन हेतु एहना उबेहिते विवाहया सिद्धवेन्न तीयनवन एक सिद्ध बेवे ये विवाह जीवित हरह ओबट खवदावत विवाह जीवित हरह ओबट हमेन यम यम पुद्गलो हरह एक्को विनोदचारिका वग्गील कोई हर कार्यालय कटगील ए मतुवेन गति स्वभाव मे पुटक वाड़ीवेला मम विवाह उनो मेन मेहम गति मतुवे कियला पुरोकथने करला ये स्वभाव खवदावत दें लबन बे मंकी कथाव तेरना මට තරහ ගියාම මෙහෙම වෙයි කියලා ඒ ස්වභාවය දැන් හිතන්න බෑ
තරහ ආවහමමයි අර ඇතුළේ ඉන්න සතා එළියට එන්නේ. ආදරය කරන කොටයි ඇතුළේ ඉන්න සතා එළියට එන්නේ. එහෙනම් ඔබ විනෝද චාරිකාවක් ගිහලා ට්‍රිප් එකක් ගිහාම ඒ ඒ මොනව හරි වෙන සිද්ධියකින් එළියට පයින් සතා මතු වෙන්න ඒ දේ වෙන්න ඕනි. ඔබ ඔබට වාරණයක් දාගෙන ඉන්නවා අද ඉඳන් මම්මස් මාළු කන්නේ Facebook යන්නේ ට්‍රිප් යන්නේ රස රස කැම ජාති කන්නේ ඇඳුම් අඳින්නේ ඔන්න ඔබ රඟපාන. ඇයි එහෙම රඟපාන්නේ? ඔබ හිතනවා බාහිර මේ කරන හැම දෙයකින්ම ඔබේ අභ්‍යන්තරයේ කලම්බනේ වෙලා පත් වෙලා පිච්චෙනව මත් වෙන්නේ මේ විවාහ ජීවිතේ නිසා. මට මේ ගිනි ඇති වෙලා තියෙන්නේ මේ ගෙදර නිසා. මට මේ ගිනි ඇති වෙලා තියෙන්නේ මේ මිනිස්සු නිසා. මම මෙතන වෙනස් කරනවා. ගේ මාරු කරනවා. තනියම යනවා වෙන කොහාට හරි. ඒක ගමයි යන්න නැතුව ඉන්න. ඔබ වාරණ ස්වාරණ මෙහෙම පොලිමත් දාගන්න. වැඩේ හරියයිද? වැඩේ හරියයිද වාරණ ටිකක් දාගෙන? වාරණ දැම්මම වෙන්නේ අර මතු වෙන්න තියෙන ගති ටික ඔබ කොන්ක්‍රීට් එකක් දාලා වහනවා හිත තදින් පාලනය කරලා. මස් මාළු කණ එකත් එහෙමමයි. මස් මාළු කණේකට තද ආසාවක් තියෙන කෙනෙක් පවුලේ කියලා ණය වෙනවනේ කියලා බලෙන් මස් මාළු කණ එක අතහැරලා හරියන්නේ නැහැ. ඇයි ඔබට මස් රසට මාළු රසට මාර රහයි කියලා දාගත්ත පටියක් තියෙනවා. ඒක නොකා ඉන්න බැරි. නොකා ඉන්න බැරි ඒකේ මාර රහක් තියෙනවා කියලා එකක් දැනෙනවනේ. එහෙනම් ඒ මාර රහ කියන පටිය හොයාගන්න. ඒ පටියේ තියෙන අනිච්ච බව, දුක්ඛ බව, අනාත්ම බව දකින්න. දකින්නකොට නිච්ච සුඛාත්ථ පහයති ගැලවි 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 යනකොට නිකාම කොට හැරිලා යන. අර 20 වෙනි දවසේ සම්බෝල සම්බෝල රහට නියමට කනවා වගේ තමයි. සම්බෝල එහෙම කන්න පුළුවන්. දැන් මාළු මස් වලට තියෙන පටිය ගැලවිලා ගිහාම ඕන නොකා ඉන්න පුළුවන් නේ. ඇයි අපි අතර නොකා ඉන්න හදන්නේ? වක්‍රාකාරව දැන් පොලොස් කෙඩියක් කෑවාම පොලොස් කෙඩියක් හරි සම්බෝලයක් හරි කෑව කියලා කාටවත් බාහිර පුද්ගලයෙකුට අවඩක් අසාධාරණයක් වෙන්නේ නැහැ නේ. හැබැයි මාළු මස් කනකොට අර අපි වක්‍රාකාරව සතෙක් මරන්න උදව්වක් කරලා තියෙනවා. ඉතින් ඒක වුණත් අනේ අපි ණය වෙනවානේ කියලා මේ බාහිර ණයක් නෙවෙයි බුද්ධ දේශනාවේ කියන්නේ. රාග ණය, දේශ ණය, මෝහ ණය තමයි පින්වතුනි ණය විනේ කියලා කියන්නේ. එහෙනම් මේ පින්වතුන් හොඳට තේරුම් අරගන්න ඕනේ මේ ඔබ තුල ක්‍රියාත්මක වෙන ලෝකය හොඳට ක්‍රියාත්මක වෙන හැටි දකිනකොට හොඳට පේනවා නේතම් මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති ඒව මේතං යතා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං සම්මප්පඤ්ඤාය සං ප්‍රජනනීය වෙන හැටි තමන්ගේ තුල මේ ප්‍රඥාවෙන්ම දට්ඨබ්බං දැක ගන්න උනා ඒ විදිහටම වේදනා දැන් මෙතනම වේදනා භික්ඛවේ අනිච්චං යදනිච්ඡන් තන් දුක්ඛං යන් දුක්ඛං තදනත්තා නේතම් මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති කියලා වේදනාවත් මේ විදිහටම රූප වේදනා සංඥා සංකාර විඥාන දැන් මේ පහ ගැන මම පොඩි විස්තරයක් කරන්නම් රූප කියන එක දැන් පැහැදිලි වුණාද කට්ටියට රූප කියන්නේ මේ රූ යනු පයනු යනු රූපය නෙමේ මොකද්ද ගතිය රූප කියන්නේ ගතිය කනට දකින්න රූප තියෙනවා ඇහැට ඇහෙන ශබ්ද තියෙනවා මේවා ඔස්සේ රත් වෙලා පිච්චිලා මත් වෙලා මේ තමන් තුල ගතියක් නේ ඉපදෙන්නේ ඔය රූප එක්ක බද්දයි වේදනා රූප වේදනා සංඥා සංකාර විඥාන එතකොට පින්වතුනි ඔබට බාහිර කවුරු හරි කෙනෙක් දැක්කහම ආ මෙයා නම් මාර ලස්සනයිනේ මෙයා ලස්සනයි කියලා සුඛ වේදනාවක් එනවනේ ඒ වේදනාව එන්නේ රූප කියන එකෙන් ඇතුලේ තියෙන මෙතුවක්කල් ඒ වගේම අය දැකලා ලස්සනයි කියලා ඇලිල හැදිච්ච ගති තියෙන. ඒකනේ අපි දැකලා පුරුදුයි. ඔය කටහඬ මට කොහේ හරි අහලා පුරුදුයි. මේ රූපේ දැකලා පුරුදුයි. පොල් සම්බෝලේ දෙහි සුවඳ එනකොටම ආ පොල් සම්බෝලේක සුවඳ එනවා කියලා ටක් ගාලා කියනවනේ නේ. එහෙනම් ඔබට සංඥාවෙන් අඳුර ගන්න පුළුවන් තංකාල සංඥා සං එකතු කරගත්ත ඥා දැනුමෙන් එකතු කරගත්ත සංඥා නිච්ච සුඛ අත්වෙත්ත සංඥා ගොඩක් තියෙනවා ඔබලා ඔය ගති පොදියේ නිච්ච වෙච්ච සුඛ වෙච්ච අත්ව වෙච්ච සංඥාතිය නිච්ච වෙච්ච සුඛ වෙච්ච අත්ව වෙච්ච වේදනාතිය
නිච්චවෙච්ච සුඛවෙච්ච අත්ත්වෙච්ච වේදනා සංකාර රූපය ඔක්කොම පහක් කිව්වට මේ පහ එකටමයි එන්නේ. ඔය පහ වෙන් වෙන් වශයෙන් කඩ කඩ ගන්න යන්න එපා. ඒකයි මං කියන්නේ වචන වලින් මේ ධර්මතාවය දකින්න බෑ. ඔබ ප්‍රායෝගිකව ඔබ තුලින් දකින්න ගන්නකොට මෙව පේන්න ගන්න. රූපෙත් එක්ක වේදනාවත් බද්දා. වේදනා එක්ක සංඥා බද්දා. ඉතින් සම්බෝලේ දෙහි සුවඳ එනකොටම සම්බෝලයක් කියලා අඳුර ගන්න. නේ? කැවුම් සුවඳ එනකොටම කොයි හරි කැවුම් පුච්චනව නේද? සුවඳ එනකොටම ඩග්ගාල ක්‍රියාත්මකයි. රූප ඒ කියන්නේ අඳුර ගන්න සංඥාව ක්‍රියාත්මක වෙනව වේදනාව එනවා. රූප වේදනා සංඥා කියන තුන සබ්බ චිත්ත සාධාරණයි. ඕනම කෙනෙකුට දැන් අපි දැන් මෙතන වාඩි වෙලා ඉන්නකොට කොයි හරි ගෙදර කැවුම් කැවුම් හදන සුවඳක් කියන කිසියම් දවසක කැවුම් කාලා නැති අයත් ඉන්නෝ මෙතන. ඒගොල්ලන්ට සුවඳක් කියනෝ කොයි හරි සුවඳක් කියනවා කියලා කියනවා සුවඳ අඳුරගත්තා. කැවුම් කියලා අඳුරගන්න ඒගොල්ලන්ට බෑ. ඇයි බැරි? කවදාවත් කැවුම් සුවඳ මීට පෙර මේ සුවඳ දැනලා නැහැ. කැවුම් සුවඳට හොඳට දන්න කට්ටියක් ඉන්නේ. ඒගොල්ලන්ටත් සුවඳක් කියනවා. සුවඳක් කියනවා මට හිතෙන්නේ නම් කැවුම් සුවඳක්. අන්න සංඥාවෙන් අඳුරගත්තා. එහෙනම් මේ රූප කියලා අපිට දැන් දෙයක් බාහිරෙන් විශ්ලේෂණය කරන්න හඳුනගන්න ඒකට අදාළව වේදනාවක් දැන් කැවුම් කන්න කැමති කඩ කොටසක් ඉන්නු මෙතන. ඒගොල්ලන්ට මොකද වෙන්නේ? කැවුම් සුවඳ එනකොටම කඩට කෙල චුට්ටක් වුණලා කැවුම් සුවඳක් සුඛ වේදනාවක් ආවා. කැවුම් කන්න අකමැති අය ඉන්නේ. ඒගොල්ලන්ට සුවඳක් ආවා කියලා දැන් අපි හිතමු දැන් ඕකට අර හොඳම උදාහරණේ දෝරියන් ගෙඩිය. දෝරියන් ගෙඩිය දෙපැත්තටම ගැටෙන අයත් ඉන්නේ. කැවුම් නම් හැමෝම වගේ කැමති. දැන් දූරියන් ගෙඩිය සුවඳ එනකොටම ඩහය වහ ගන්න කට්ටියක් ඉන්නවා. අම්මෝ ඕක තියන්න එපා මට වමන යනවා අයින් කරන්න කියලා. තව කෙනෙක් දූරියන්ද මම මාරාසයි පුදුම සුවඳක් මේකේ තියෙන කියලා දූරියන් ගෙඩිය නහයට ලං කරගා. දැන් බලන්නකො එක්කෙනෙක් දූරියන් ගෙඩිය නහය ළඟටම ලං කරේ මාර සුවඳයි. අනිත එක්කෙනෙකුට ආපෝ මට නම් තියන්නවත් එපා වමනට එනවා කියලා නහය වහගෙන ඉන්නේ මෙහෙම. දැන් දූරියන් වලද ඔය ප්‍රශ්නේ තිබුණා. නම් දෙන්නේ මේ පිරිස් දෙන්නේ දෙවිදිහටයි මේක ගත්තේ. දෙන්නටම සංඥාව පහළ වුණා. එක්කෙනෙක්ගෙන් අපිරිපැත්තෙන් ආවේ අනිත එක්කෙනාගේ පිරිපැත්තෙන් ආවේ. දෙන්නටම වේදනාව පහළ වුණා. එක්කෙනෙකුට සුඛ වේදනාව අනිත එක්කෙනාට දුක් වේදනාව. දෙන්නම රූප රූපං වෙලා මේ ගතිය තමන්ගේ ලෝකෙට ගලපලයි මේ දූරියන් කියලා අඳුරගත්තේ. එහෙනම් රූප වේදනා සංඥා කියන තුන සබ්බ චිත්ත සාධාරණයි. හැමෝටම ඇති වෙන දෙයක්. සංඛාර විඥාන දෙකයි වෙනස් වෙන්නේ. ඔන්න සංඛාර මේ මෙච්චර කල් දූරියන් කාලා මෝර රහයි කිකි පුදුම රහත් තින මම එනම් ගෙඩියක් ගෙනාවොත් ගෙඩියම කනෝ. මට ගෙඩියක් වුණත් කන්න පුළුවන් එච්චරටම ආස කෑමක් කියලා දූරියන් කන්න ආස කෙනාගේ මීට කලින් දූරියන් කාලා අර හදාගත්ත ගති ටිකෙන් තල්ලුවක් දෙනවා සංඛාරයක් කරා. අන්නරාපු සුඛ වේදනාව නිකන් ඉන්නේ යාගේ උදයංගම සමුදයංච සංඋදය වෙනවා. සංඛාරයන්නේ සංඋදය වෙනවා. දලුලාල වැඩෙනවා අත්තංග මංච මාර රහ යමෝ ඉක්මනට ඔක පළල ගන්න මදුරු ටික කාගෙන යන්න කියලා තමන්ගේ තුල හොඳට වේදනාවක් ඇති වෙලා ඒක දලුලාල වේගයක් වේදනාවක් ආවේගයක් චිත්තාවේගයක් ඇති වෙලා විඥාන ශක්තියක් ඇති වෙනවා. අන්න රූප උපාදානස්කන්ධාවෙන් වේදනා උපාදානස්කන්ධාවෙන් සංඥා උපාදානස්කන්ධාවෙලා සංකාර උපාදානස්කන්ධාවෙලා විඥාන උපාදානස්කන්ධාවෙලා තදට මාස කෙනාගේ තුල ගතියක් ඉපදෙන. එයාගේ මොන ගතියක්ද ඉපදුනේ? ආස කෙනාගේ තුල රාග ගතිය. රස පෙරේත ඇතුලේ ඉපදුනේ මොන සතෙත්ද? പ്രേත සතේ. අන්න പ്രേතයා ඉපදුණා. සතා පෙරේත සතා මේ ඇතුළේ තියෙන ගති. මොන ගතිය පණ ගහලා ඉපදුණා. පටියත් එක්ක ආවේ. අකමැති කෙනා නහය වහාගෙන ගෙනියන්න ඉක්මනට මට වමනට යන්න එනෝ අම්මෝ මන්න අකමැතිම දෙයක්. දැන් එයා හුදෙකලාම ගැටෙනවා. සුවඳ තිබ්බතනයි ඔක්කොම කවරත් පිහදානෝ පුටුත් පිහදානෝ ඕක ආවත් මට ඔළුව කැක්කුමයි ඉවසන්න බෑ. ඒ තරම් අදයි කියලා අරයා ගැටෙනවා. කියවගෙන ගැටි යන. රූප වේදනා සංඥාව බීට පෙරත් ගැටිලා එකතු වෙච්ච ගති ටිකක් නෙ තියෙන්නේ. එයාගේ ගති වලින් ආවේ අර දුක වේදනාවට තල්ලුව
අනිත් පැත්තට රෝද වෙන්න. අපිරි පැත්තට ගැටි ගැටි රෝද වුණා. මේ පැත්තෙක න ඇලි ඇලි රෝද වුණා. මේ පැත්තෙක න ගැටි ගැටි රෝද වෙලා ගිහිල්ලා අන්න යාට ආපු දුක වේදනාව තරහක් වෛරය මොනවට ගේනවද මන් දන්නේ මේ ගේ පැත්ත පළාතක මං කියලා තිනවා කණ එකක් එලියෙන් කාලා ඉන්න මෙහෙට ගේන්න ඉපා කියලා. ඔන්න කියවගෙන කියවගෙන යන. අර ටික කියවගෙන යන්නේ තරහා මතු වුණා. එහෙනම් රූප වේදනා සංඥා සංඛාර සංවලින් තල්ලුව දෙනකොට විඥාන උපාදානකන්දා වෙලා අර සංඛාර විඥාන තමයි දෙන්නට දෙපැත්තට ඔතන ඉන්නව තව පිරිසක් දුවන යන්න මම අදමයි දැක්කේ මට මේක සුවඳකුත් නෑ ඒ හැටි ගඳකුත් නෑ මේවලද දුවරියන් කියන්නේ කො බලන්න මේ යාට එනව දුවරියන් මෙහෙම ලොකුවට ගැටීමකුත් නෑ ඇලීමකුත් නෑ එහෙමයි ඉන්නුනේ දැන් ඒ වගේ කෙනෙක් තුල දැන් එයාත් ඒ කියන්නේ වේගයේ වේදනාව ආවේගයේ එන්නේ නැති වෙන පිරිසක් ඒ අතර බහුතරේ එහෙම වෙන්න පුළුවන් බහුතරේ එහෙම වෙන්න පුළුවන් එහෙනම් ඔබ තුල තියෙන මේ උපාදානස්කන්ධ ලෝකය හරීම පුංචි දෙයක් පින්වතුනි මේ ලෝකේ කොයි තරම් සද්ද තිනවද ඇහැට කොච්චර රූප දකින්නවද කොයි තරම් අපි කෑම ಜಾති කනවද කොයි තරම් ගඳ සුවඳවල් ආශේ කොයි සනම් පහසවල් ලැබෙනවද ඒ ඔක්කොමත් එක්ක බැලුවහම උපාදාන කන්දේ හරි පොඩි දෙයක් ඔය පුංචි දෙතික ඇති ගති ටික ගෙති ගෙතියා ඔය පොඩිට ඒකයි බොහෝ වේලාවට ඔබේ ගති පොදිය ක්‍රියාත්මක වෙන්නේ ඔය ගිහි ගෙදර ඉන්න බිත්ති හතර ඇතුළෙමයි ඕකේ ඇතුළෙමයි ඇලෙන ගැටෙන දේවල් ඉන්නේ තියෙන්නේ එහෙනම් ඔබේ ගති පොදිය නිර්මාණය වෙන හොඳම පරීක්ෂණාගාරය ඔබට ලැබිලා තියෙන්නේ කොහෙන්ද නිවසේ හොඳම කමටහම් පොදිය ඔබට ලැබෙන්නේ කොහෙන්ද නිවසේ මේ සසර ගමනේ පටි ගැලවි ගැලවි යන්න නම් ඔබ තුල තියෙන පටි ක්‍රියාත්මක වෙවි මතු වෙන්න ඕනි. එහෙනම් මේ ගිහි ගෙයමයි බිත්ති හතරමයි ඔබේ පරීක්ෂණාගාරය. ඔබ ඒක පැත්තකට දාලා අනේ මට මේ ගෙදරින් යන්නම් බණක් කරන්න බෑ භාවනාවක් කරන්න බෑ මට නම් බෑ කියලා එක්කෝ ඩිවෝස් වෙනවා. එක්කෝ කොළම දමල ගහලා ඔබ ලෝන එකක් කරගන්න මම සේරම මගේ සතු සියලු දේපල ලියලා දෙන්න නඩත්තු වේදන් ඔක්කොම දෙන්න මම පැත්තකට ගිහින් මේ වැඩේ කරගන්න කියලා යනවා. පුළුවන්ද කරන්න? ඇලෙන තරමටයි ගැටෙන තරමටයි මේ දහම මේ මඟ පහසු වෙන්නේ තිබුණොත්. එතකොට දැන් බුදුහා බුදු පියාණන් වහන්සේගේ කාලේ එතකොට අපිට ප්‍රශ්නයක් වෙයි. එහෙනම් මේ මහණ වෙච්ච ස්වාමින් වහන්සේලා මෙහෙන් අහසින ඕන තරම් හිටියා. හිටියේ මඟඵල ලබපු අය මේ දහම දැක්ක අය ගිහි ජීවිතේ කමටහන් තුලින් තමන් නිවිච්ච අය දැන් වෙන වැඩක් කරන්න දෙයක් නැහැ. නිවුණු අය බහුතරේ හිටියා ගිහි ජීවිතවල අනාගාමී ඵලය දක්වා සුදෝදන රජතුමා අරහත් වුණා රජ ඇඳුම පිටින්ම සිවුරු දැම්මේ නැහැ හිස මුඩු කළේ නැහැ එහෙනම් ගිහි ජීවිතයේ තුල ඉන්න අයමයි මඟඵල ලැබලා චරත බික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය වෙන්න ඕනි තමනුත් සේවයක් කරන්න ඕනි ඒ සඳහා හේතු හදාගෙන ආපු අය සිවුරු දාලා සිවුරු පෙරවලා මේ ධර්මයේ දේශනා කර කර ගියා ඒ අතර විශාල පිරිසක් හිටියා ගිහි ජීවිත තුලම තමන් දැක්ක දහම අනිත් අයට දේශනා කරපු ගිහි ගෙවල් වල කුචුතර නන්දමාතා විශාකා ඊළඟට බන්දුල මල්ලිකා ඔය වගේ සාමාදේවි ඔය වගේ ගොඩාක් අය හිටියා තමන් දැක්ක දහම තමන් තේරුම් ගත්ත දේ ගිහි ජීවිතවල ඉන්න අයත් එක්ක සාකච්ඡා කර කර ගියේ අය එහෙනම් කල්යාණ මිත්‍ර සම්පත්තිය දෙන්න පුළුවන් සිවණක් පිළිසඳන වික්කු වික්කුණි උපාසක උපාසිකා සිවණක් පිළිසඳම පුළුවන් තමන් දැක්කනම් මග තමන් නිවුණනම් ඒ නිවිච්ච මග අන් අයට පසක් කරලා දෙන්න මාර්ගෝපදේශනයක් විදියට මේ ධර්මය දේශනා කරන්න පුළුවන් මේ හතර පිරිසටම එනම් බුදු පියාණන් වහන්සේ දේශනා කළා මේ ශාසනය පවතින්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය මතමයි කියලා. නම් ඒ කල්යාණ මිත්‍ර සම්පත්තිය වික්කු වික්කුණි උපාසක උපාසිකා සිවණක් පිරිස තුලම ක්‍රියාත්මක වෙන බව මේ පින්වතුන් තේරුම් අරගන්න ඕනි. එනම් පින්වතුනි ඔබට මේ ඔබ ගත කරන ජීවිතේ කිසිම බාධාවක් නැහැ ඔය ගින්න නිවා ගන්න.
එතනමයි සියලු සුදුසුකම් තියෙන්නේ. එතකොට ඒ මග තුල මේ ධර්මය දැක 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 යනකොට ඔබට පුළුවන්කම තියෙනවා ඔබේ ගින්න මතුවෙන හැටි දැක දැක පටි එක 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 ගලව ගලව යන. දැන් මේ අනිච්ච වර්ගයේ තියෙන යද නිච්ච සුත්තන්නේ. දැන් අපේ මේ නිච්ච කියන වචනේ නිට්ටයයි කියලා පරිවර්තනය කරානේ. නිට්ටය කියලා කොහෙවත් නැහැ සූත්‍ර. අනිත්‍ය කියලා කොහෙවත් නැහැ සූත්‍ර. අනිච්ච සූත්‍ර තියෙනවා යද නිච්ච සූත්‍රය ඊට පස්සේ යද නත්තා ඒ වගේ අනිච්ච සුත්තං අනිත්‍ය කියලා කොහෙවත් මේ පරිවර්තනයේදී එක ප්‍රශ්නයක් වුණා වුණාට ඇත්තටම බුද්ධ දේශනාවේ කොඳුනාරටිය ඔබ දැක ගන්න ඕන කොඳුනාරටිය තමයි අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මා මේ ඔබ තුල ක්‍රියාත්මක වෙන ලෝකයේ ඔබ හදාගත් පටිය ඔබ කැමති ආකාරයට පවත් ගන්න බැරි අනිච්ච ධර්මතාවය දුක්ඛ ධර්මතාවය කියන දෙකම දකින එක තමයි විපරිණාම ධම්ම විපරිණාම ධම්ම පිරි අපිරි මුල් වෙලා ඔබ තුල ඇති වෙන කැමැත්තට තල්ලුවක් ඇවිත් ආස්වාදයක් ඇති වෙලා ඒ ආස්වාදයක් ඔබ කැමති ආකාරයට පවත් ගන්න බැරි අනිච්ච බව දුක්ඛ බව කියන දකින ධර්මතාවයම තමයි විපරිණාම ධම්ම කියන්නේ. නම් මේ ධර්මතාවය ඔබ නොදැකීම නිසා පෘථග්ජනෙක් වුණා මෙතුක් සසරේ. මේ ආපු සසර පුරාවටම ඔබ පෘථග්ජනෙක් වුණේ ඇයි? අනිච්ච දුක්ඛ විපරිණාම ධම්ම මේ තමන්ගේ තුල ක්‍රියාත්මක වෙනවා යතහ භූතං තමන්ගෙ තුල ක්‍රියාත්මක වෙනවා සම්මප්පඤ්ඤාය දත්තබ්බං උනේ නැහැ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං නප්පජානාති උනේ තමන් තුල ප්‍රජනනය වෙච්ච එක දැක්කේ නැ නප්පජානාති මේක මේක දකින්න ඔබ කවද හරි පටන් ගත්තාද අන්න එදාට ඔය පටිය ගැලවෙන්න පටන් ගන්න හරිම ලස්සනට ගැලවෙනවා එතකොට ඔබ සුතවාරිය ශ්‍රාවකා ගණේට මාරු වෙනවා පුතක්ෂණ භාවයේ මිදි නිදහස් වෙලා ප්‍රියාරිය කරන සුතවක් අරිය ශාවකෙක් වෙනවා වෙනවාමයි ඒ වෙන්නේ වෙන මොකකකින්වත් නෙවෙයි මේ ධර්මතාවය ඔබ තුල දැක්කොත් පමණයි ඔබ වාරණ දාගෙන නීති දාගෙන නළුවෙක් වගේ රඟපාලා බොරුවට මෛත්‍රිය අරගෙන දැන් තරහ එනකොට මෛත්‍රිය ගන්න දැන් ඔබ තුල මහා තරහක් එනවනම් තරහ වෙනුවට මෛත්‍රිය ගන්න බෑ පින්වතුනි පටිච්ච සමුප්පාද ධර්මතාවය ඔබ දැකලා නැත්තම් දැන් මම මීට කලින් දේශනයක් කරා ඔබ හිතනවා දැන් ඔබ වටේ පරිසරයත් එක්ක ගැටෙනකොට ඔබට ඕන තරම් මිනිස්සු බනින දොස් කියන එතකොට හිරිහැර කරන අවලාද කරන අපහාස කරන ඔබ හිතනවා ඔබට අනුන් බනිනවා කියලා මට මෙයා බැන්නනේ මට අර මිනිස්සයා හොඳටම දොස් කිව්වා ඇත්තටම ඔහු ඔබට බැන්නාද දොස් කිව්වාද හිරිහැර කරාද කෙනෙක් ඔබට බනිනවා නෙමෙයි බැනිනවා ඇයි ඇයි බැනින්නේ ඔබට කවුරු හරි බනිනවා නෙමෙයි බැනිනවා ඇයි බැනින්නේ ඉතින් අපේ වගේම ඔය අනිත් පුද්ගලයාගේ තුලත් පිරියපරි ලෝකයක් තියෙනවනේ ඔහුගේ කැමැති අකමැත්තක් තියෙනවනේ ඔහු කැමැති අකමැති දේ ආකාරයට නොවෙනකොට ඔහු තුල දුක වේදනාවක් ඇවිල්ලා වේගයක් වේදනාවක් ආවේගයක් චිත්තාවේගයක් එනකොට ඔහු ඒ වේගය පිට කරන්නේ කොහොමද වචනවලින් ගහනවා එක්කෝ බේහිරිහර කරනවා වචන කියනවා අපහාස කරනවා ඔබ කියනවා ඔහු මට බනිනවා මෙයා මට ගහනවා මහාම කරදරේ හැමතිස්සෙම දෙස් දෙවොල් තියෙනවා කොයි වෙලේ තඩත් එට්ටම්කම් කරනවා කරනවාද කෙරෙනවාද කෙරෙනවා හිතල කරනව නෙමෙයි කෙරෙනවා බනිනවාද බැනිනවාද බැනිනවා ඔහුත් අනත්තයි අත්ත ඒ කියන්නේ අත්ත ස්වභාවය දැක ගන්න බෑ ඒ ඔහුගේ ගතිය ඒ පුද්ගලයාත් ගති පොදියක් නිසා තද පීඩාවකින් ගිනි තැටියක් උඩ ඉන්නේ එහෙනම් ඔහුගේත් පිරි අපිරි ලෝකය ක්‍රියාත්මක වෙලා අකමැති දෙයක් වුණාම ඒ ගින්න පිට කරන විදිය ඔබ ඕක දැක්කනම් ඔබට පේනව නේද මෙයා මට බනිනව නෙමේ ගිනි ඇවිල්ලා පිච්චිලා කර කියා ගන්න දෙයක් නැතුව මේ පිට කරන හැටි වචී සංඛාර කාය සංඛාර මනෝ සංඛාර වලින් මේ පිට කරන හැටි ඔන්න ඔබ තුල දැන් මෛත්‍රියක් කියන්නේ නැද්ද බලන්න දැන් මෛත්‍රියක් කියන්නේ නැද්ද
ඇයි එයත් ගිනි තැටියක් උඩ මාත් ගිනි තැටියක් උඩ දෙන්නව අනාතයෝ දැන් මෛත්‍රියක් කියන්නේ නැද්ද මේ සියලු ලෝක සියලු සත්වයෝම ගති පොදියක් කර ගහගෙන කොයි තරම්නම් ගිනි කන්දක් කකා ඉන්නවද මේ ගිනි නේද දෙයනේ මේ පිට කරන්නේ කියලා එනවනේ තමන්ගේ තුල ඉන්න නැද්ද පින්වතුනි ඔබේ ඔබේ හද පතුලෙන් එනව මෛත්‍රිය ඒ මෛත්‍රියට වචන තියනවද ඒ මෛත්‍රියට වචන නැහැ පුරුදු වෙන්න බෑ පද සජ්ජායනා නැහැ ඔන්න ඒ වෙලාවේදී එනවා ඔහේ කියද්දෙන් ඒකත් ඉතින් පිට කරන්න එපැයි කොච්චර අමාරුවකින්ද ඔය වේගයේ පිට කරන වැත්තේ ඕන තරම් කියද්දෙන් අන්න ඒ වෙලාවට ඔබ තුල මෛත්‍රිය එනවා ඔබ ওই ධර්මතාවයේ දැකලා නැතුව මෛත්‍රිය ගන්න ගියහම කියද්දෙන් ඕන එකක් කියද්දෙන් සූපත් වේවා කියලා ඔන්න රඟපාන එතකොට මේ මොනවාක්වත් දැකලා නෙවෙයි ඕන එකක් කියද්දී මට ඇහුනෙත් නැහැ මං දන්නෙත් නැහැ මට දැක්කෙත් නැහැ ඔන්න ඉන්නේ දැන් ඒකයි චුට්ටක් වේගෙන් කියන්නේ ඇයි තමන්ගේ වේගෙ තමන් දැක ගන්න බෑ ඇයි දැන් මේ කොහොම හරි මෛත්‍රිය ගන්නත් දෙපැයි දැන් ගෙදර කවුරු හරි බයිනෝ මේ මන්නම් ඉතින් ඔය ඕන වචන කිව්වත් මම සැලෙන්නේ ඕන එකක් කියා ගන්න ඕව වචන විතරයි ඕව මට බැනුන් නෙවෙයි මං ඕවට සැලෙන්නේ එකක් නෙමෙයි 10ක් කියද්දෙන්කෝ මට ඕව ඇහෙන්නෙත් නැහැ දැන් තමන් අමාරුවෙන් හදනව රඟපාන්න අමාරුවෙන් රඟපාන්න හදනෝ මෛත්‍රිය ගන්න හදනෝ ගන්න හදනෝ ගන්න හදනෝ එන්නේ නැ ගන්න දෙයක් තියෙන්නේ බෑ මම මේ පින්වතු නැති දෙයක් කොහොම ගන්නේ මෛත්‍රිය බලෙන් ගන්න බෑ මෛත්‍රිය එන්නේ කොහොමද දැක්මත් තුල දැක්ම එන්නේ කොහොමද මේ පටිච්ච සම්උප්පාද ධර්මතාවය තේරුම් ගන්න इच्छत पटिचला पटिचट अभिचला उपतुले उपादन हटि दकी मे उपादन क्रियावली मुल मुल मुखदेन होयागा मुलतमाई पीरी अपीरी मुलतमाई पीरी अपीरी ऐना मे मुला मुल कियने तेरूंगाट उबट पेनवा मम महदागत लोकिया मुलाई मे गतिय निर्माण एकमय मे देवनी वेशट पेरि पेरियान पेनगा එතකොට ඔන්න ඔය ධර්මතාවය තමයි මේ යද නිච්ච සූත්‍රයේ යන් දුක්ඛ යද නත්තා කියලා මේ අනිච්ච දුක්ඛ අනත්ත කියන ධර්මතාවය හරීම ලස්සනට ඔබ තුල ක්‍රියාත්මක වෙන හැටි හොඳට පේන්න ගන්නකොට දැක්ම මුල් වෙලා දැක්ම තුලම එනවා මෛත්‍රිය. හොස් කාලය ඇවිලෙන්න ගිල්ලට ඔන්න වදිනවා පළවෙනියටම ඒ දැන් ඒක හරියට කැළතිච්චවත් මේ වතුර වීදුරුවක් වගේ දැන් ඔබේ හිතේ කුණු රොඩු තියෙනවා මේ මහ දැවැන්ත මූල් තියෙන්නේ යන්තම් ඇති තරහ යන ගතිය තියෙනවා ඔය ගති ටික අර කියන වචන වලින් පෑරිලා දැන් ඒ කියන ඒවත් එක්ක තමන්ගේ පිරියාපිරි ලෝකයේ ක්‍රියාත්මක වෙනව ඔහු කියන වචන හරහා ඔබටත් දුක වේදනාවල් එනවා ඒවට වේග ඇවිල්ලා ඔබ තුලත් රත්තිල්ලක් පිච්චිල්ලක් මත්තිල්ලක් හොස් කාලා ඇවිල්ලා අනිත් එක්කන තත්තිල පිච්චිලක් මත්තිල කෙවිල හොස් කාලා ඇවිලෙනු දැන් ඔය ඔතෙන්දී අපි මොකද්ද කරන්නේ අපිත් එකට එක කිය කියා දෙන්නත් එක්ක මෙනකොට ගින්නෙන් ගින්නට පත්තු වෙලා එතනත් ගිනි මෙතනත් ගිනිනේ දැන් අපේ ඇතුලේ තියෙන ගින්නත් තමයි අපි එළියට දාන්නේ ඔහුත් ඔහුගේ ඇතුලේ තියෙන ගින්නත් තමයි එළියට දාන්නේ එහෙනම් ඇතුලත් ගිනි පිටත් ගිනි අන්තෝ ජට බහි ජට දෙපැත්තෙම වෙලා අන්තිමට වචන හරඹ ගිහිල්ලා බඩු මුට්ටු පොලේ ගහලා රණ්ඩු වෙලා වේගවත් පිට කරලා දෙන්න එක දැන් තද තරහක් දැන් බාහිරින් හදාගත්ත තරහකාරයි එනම් ඔබේ ඇතුලේ ගින්න එළියට පිට වෙනකොට අන්තෝ ජට බහි ජට ඇතුළත් ගැට පිටත් ගැට දෙකම හැදෙනවා ඔබ දැන් හදනවා චර තරහ ගත්තත් කමන්නේ මම නම් නෙමේ වචනයක් කියන්නේ කියලා නිකන් බොරුවට තරහකාරයෙක් හදාගන්න ඕනේ නැහනේ කියලා ඔබ ඉවසගෙන ඉන්නෝ කටට වචන එනෝ කියන්නේ. එතකොට ඔබ කරන්නේ එක්ක කන් දෙක වහගෙන ඉන්නෝ එක්ක බයින තැනකින් වෙන ඈතකට යනෝ ඇහෙන්නේ නැති වෙන්නේ. එතකොට වචන කියවෙන්නේ නැහනේ. ඔබ හොඳට බලනවා අර බහිජටාව වචන පිට කරලා තරහකාරයෙක් හදාගන්න එක්ක ගොඩාක් එළියට යන එක නතර කරගන්න. एक हुंदाई मुकद खाट हारी हदीसी मुका खारी पोल्लाक करां गेहुवत मरने कुछ सिद्ध वेन बुलुवानी दें उब तुल महा वेगे अक्के विल्ला भाहिं बास वीम दुरदिक ग्यामने मिनी मरुमाप्पा वा वेन बुलुवानी इतन उब ताज्ञावान ते किन ओने का क्या दे मांचुटा केहा तकी हुं कहुन ने वागे इन्न वा है बै उब तुल वेगे नू
ඒ වේගය එනවත් එක්කම ඔහුට මේ තරම් තරහ ගියේ ඇයි කියන එක ඔබ දන්නවා. මොකද ඔහුත් පෘථග්ජනයේ ඒ ගතිපොදියෙන් දෙන තල්ලුව බලවත් වෙලයි ඔය කියවන්නේ. ඒතර ඔබට අනුකම්පාවක්. හරි අනුකම්පාවටත් වඩා එතන එන්නේ අනුකම්පාව කියන වචනේ ගැලපෙන්නේ නැහැ. ඇත්තටම මෙත්තාව. දැක්ම තුලම මෙත්තාවක් ඇති වෙනවා. දැක්ම තුලම මෙත්තාව ඇති වෙනකොට ඔබ පැත්තකට ගිහ යනවා. ඔබ අතින් අර වචී කර්ම කාය කර්ම සිද්ධ වෙන්නේත් නැහැ. හැබැයි අතුල දැන් ගින්න හොස් ගාලෙන්. දැන් මෛත්‍රිය ගන්නකොට ඔය ගින්න ටිකක් සංසුන් වෙනවා. දැන් අර කැළතිච්ච දැන් අපි හිතමු වතුර වීදුරුවක් තියෙන ඕකේ තියෙනවා කුණු රොඩු ගොඩක් වීදුරුවේ. ඔබ කෝට්ටුවක් දාලා වීදුරුව කලතනවා. කැළතුවම අර කුණු රොඩු ටික ඔක්කොම වීදුරුව පුරාම වීසි වෙලා යනවා. දැන් වීදුරුවේ තියෙන මොනවද කියලා හරියට පැහැදිලිද? පැහැදිලි නෑ. අන්න ඒ වගේ තමයි ඔබේ රත් වෙච්ච පිච්චෙච්ච මත් වෙච්ච සිත. දැන් මොකක් හින්දද මට මේ තරහ ගියේ කියලා හොයාගන්න බෑ. නිච්ච සුඛාත්ත ලෝකේ හොයාගන්න බෑ. තේන්නේ තරහව ඒ තරම් වේගේ. අර ගොඩ දාපු මාළුව වගේ දඟලනවා තාම. දැන් එළියට ගිහිල්ලා කල්පනා කරනකොට ඔන්න මෛත්‍රිය එන්න ගන්නු. මෙයාටත් මේ වේගය ආවේ එයාගේ හිතෙත් තිනවනේ පිරියාපිරි ලෝකයක්. එයත් කැමති විදිහක් දිනෝ. ඒකම තමයි තින් ඉෂ්ට කරගන්න හදන්නේ කොහොම හරි. දැන් එතකොට කරුණාවක් කියන, දයාවක් කියන, මෛත්‍රියක් ඇවිල්ලා එනකොට ඔබේ හිත ටික ටික සංසුන් වෙන්න ගන්නවා. අන්න අර වතුර වීදුරුවේ තින කුණුරු ටික 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 තැම්පත් වෙන්න ගන්න. දැන් වීදුරුව ඇතුලෙන් ඔහොම එබිලා බැලුවොත් පල්ලෙහා තියෙන මොන කුණු රොඩුද බත්ටද නැත්නම් වෙන මොන හරි සත්තුද හොඳට වෙන්වෙන් වශයෙන් අඳුර ගන්න පුළුවන් නේද? තැම්පත් වෙච්ච වීදුරුවක. අන්න ඒ වගේ තමයි ඔබේ සිතේ ඔබට තරහ ගිය හේතුව ඔබට හොඳට පේන්න ගන්න. ඇයි මට මේ තරහ ගියේ? හොඳට සෝදිසි කරලා බැලුවොත් පේනෝ ඔය තියෙන්නේ ලස්සනට මං හදාගෙන පිරි ලෝකය. මේක මේ විදිහටම වෙන්න ඕනි කියලා මමම දාගත්ත පටිය. මේකමයි හරි, මේකමයි යුත්තේ, මේකමයි වෙන්න ඕනි කියලා දාගත්ත එකක් ඔය තියෙන්නේ. ඔන්න ලස්සනට පේන්න ගන්න. ඔය තීච් එක පවත්වන්න බැරි වෙච්ච බව, අනිච්ච බව, මේක මේ මගේ ගතියක් බව, අත්තයි අත්තයි කියන මේ මමමයි මේක මෙහෙම වෙන්න ඕනි කියලා දාගත්ත කෙනෙක් පේනකොට ඒක පවත්වන්න බැරි බව, අනිච්ච බව, දුක්ඛ බව, අනත්ත බව පේනකොට පටිය ටික 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 කැළෙනවා. හරිම ලස්සනට වෙනවා. මේ කොච්චර ප්‍රායෝගිකව චාට් ගහලා වගු බෙදලා ෂෝට් නෝට් ගහලා තේරුම් ලියාගෙන මොන විදිහට පද හරඹ කරත් ප්‍රායෝගිකව ඔබ තුලින් දකින්න නැත්තම් ඔබට මේ දහම ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ පින්වතුනි. ඒකයි සුනීතට සෝපාකට මේ දහම වැටුනේ. මහා ලෝකුවට ලොකු 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 පද විස්තර විග්‍රහ කිරීම වලින් නෙමෙයි මෙන්න මේ මූල ධර්මයේ Taman තුල දැක්කනා තමන්ගේ තුල වෙන හැටි පෙවුනනම් ඔබේ පැටිය ලස්සනට ගැලවිලා එනවා. අතිශයින්ම ප්‍රායෝගිකම දහම. ප්‍රායෝගික වෙන්න වෙන්න තරමටමයි තමන්ගේ නිච්ච සුඛත්ත මතු කර එළියට ගන්න. එළියට ගන්නකොට හොඳට අනිච්ච බව දුක්ඛ බව දකිනකොට පැටිය ගැලවි ගැලවි යනවා කියන එක හොඳට තමන්ට තමන් තුලින් අත් දකින්න පුළුවන් වෙනවා. එනම් පින්වතුනි මේ දේශනාවෙන් තේරුම් ගන්න ඕනේ දේ තමයි ඔබ හැම වෙලේම අනුන් තුලින් හොයන්නේ ඔබේ ලෝකය. අනුන්ගේ දේවල් හොයනවා, රත් වෙලා පිච්චිලා මත් වෙලා අනුන්ගේ දෙයක් හොයනවා කියන්නේ ඔබ හොයන්නේ අනුන්ගේ දෙයක් නොව තමන්ගේ දෙයක්මයි. අනුන් තුලින් ඔබ දකින්නේ ඔබේ ලෝකයමයි. අම්මා කෙනෙක් ඉන්න ඔය දරුවට උගන්වන්න ඕන. අම්මගේ හිතේ පේන්නේ දරුවා දොස්තර කෙනෙක් වෙන්න. පුළුවන් තරම් ගහනවා, බයිනවා, ටොකු අයිනවා, ලකුණු ගන්න කියනවා. ඔබේ ඇතුළේ තියෙන ලෝකය නේද ඔබ දරුවා තුලින් හොයන්නේ? දරුවට ගහන්නේ බනින්නේ ඔබේ හීනේ නේද ඔබ හැබෑ කරගන්න හදන්නේ? එනම් මේ බාහිර දරුවෙක් නෙවෙයි පින්වතුනි, හැම වෙලේම බාහිර එකක් නෙවෙයි, මේ ඇතුළේ දෙයකටයි ඔබ කෑකොස්සම් ගාන්නේ. ඔබ පත්තු වෙලා ගිනි පත්තු වෙලා දඟලන්නේ. හැම වෙලේම ඇතුල් පැත්ත දකින්න හරීම නිදහසක් නිවහල් බවක් දැනෙන්නේ. ඔය පටිය ගැලවිලා ගිය දවසට පුදුම සුවයක් දැනෙනවා. එදාට තමයි රහට කන්නේ. එදාට තමයි හොඳට නිදාගන්නේ. එදාට තමයි ජීවිතේ විඳින්නේ. අන්න ඒ සුවය නිරාමිසයි. ඒ සුවය සදාකාලිකයි. එච්චර සුවයක් තියෙද්දී අපි මොන තරම් දේවල් වලින් සුවය හොයනවද?
කෑමක් කාලා සින්දුවක් අහලා ට්‍රිප් එකක් ගිහිල්ලා ඇඳුමක් මහලා මොනවා හරි කළ සුවයක් හොයන. හැබැයි ඔබ දන්නේ නැහැ පින්වතුනි මේ තරම් නිරාමස සුවයක් සදාතනික වෙනස් නොවන සුවයක් තියෙන දහමක් මේ පණ පිහිට විලා තියෙනවා කියන එක දන්නේ නැහැ. ඒ ඒ ධර්මතාවේ දැකලම නැහැ. ඒක ඔබ තුලින් දැක්කනම් ඔබට ලැබෙන සුවය මෙතකයි කියලා කියන්න බැරි තරම් සුවයක් තියෙනවා. लोके पेरुनात मुनवा उनात तोबट ए सुय एक सन सीम कि वचन सुयाक्ति अन्े सुय गांड एक हर हरिम निदहस मांचुने वारण नीति ने हरि निदहसे तमं कर्ण की दयाकिन जीवत डेंगे वाल दरवाल पिली वाल तीयागाने को बेगती है कने के दे वाल हर गेट कराने ती वेने कोट ओबे गेटे ने वा गेटे ने कोट बालाने में गेटे ने में होयाने खागे कर्द देंग आप गेनो कैवनाम पिंगान होद पुतेने तीयान दो अते पीदरे ने दिके आले में तेने तीया एवा ओबने दागे नहीं ने आनित के नागे तुलिंग एवा होये ना දැන් ඔබ හිතමු අවිතු දිල රුක්ෂිකා කියලා දැන් දිල රුක්ෂිකා කියන කෙනාට අනන්‍ය වෙච්ච ගති ගොඩක් තියෙනවනේ එයා හදනවා ගෙදර ඉන්න හැමෝම දේ රුක්ෂිකාලා කරා. එහෙම කරන්න බෑ. ඔබ ඔබමයි අනිත් කෙනා අනිත් කෙනා. ඔබ අනුන් තුලින් ඔබේ දෙයක් හොයන තාක්කල් ඔය පටිය ගැටි ගැටි යනවා. ඉතින් ඔය පටිය ගැලවිලා ගියාම අන්න ඔබේ ඔබේ ස්වභාවය ඉතුරු වෙනවා. පටි ටික නැති ගති ටික ඉතුරු වෙනවා. හැබැයි ඔබේ ඉච්ඡා ඉතුරු වෙන බව අමතක කරන්න එපා. පොල් සම්බෝල කන්න කැමති කෙනෙක් අරහත්ත්වයටපත් වුණා කියලා පොල් සම්බෝල වලට තියෙන කැමැත්ත නැති වෙන්නේ නැහැ. ඉච්ඡා ඉතුරු වෙන. ඉච්ඡා ඉතුරු වෙන එකට බය වෙන්න එපා. නැත්තම් අනේ පොල් සම්බෝල කෑවත් එකයි ඕකට තින් පිදුරු කනෝ වගේ මොක කෑවත් එකයි මට රහත් දැනෙන්නේ නැහැ. අනේ හිම අයත් ඉන්න අසංඥ වෙච්ච කට්ටිය. ඒගොල්ලෝ සංඥාවම අයින් කරනවා. වේදනාවම අයින් වෙනවා. අන්තිමට ඒගලන්ට රස දැනෙන්නේ නැහැ. रस रस की सुख वेदना दुख वेदनाव अयंकरण एक भावना क्रम वाली हित पदंकर अयंकरण अयंकर अंत ये तम अंक खपाने हरि मम मे समवादीना खपाने की अन्नपूलवा वेदना वे नति ये संज्ञा निरोधेट की आयट ये गोल्लट वेहल पेव दाने मुन रह मुन कैम कैवत्णे එකෙනි රහ රහ අයින් කළා. දැන් ඒ භාවනා ක්‍රම කරපු අය දන්නේ නැති ඔය අසිතාපස්තුමා කොණ්ණඤ්ඤ බමුණගේ භාවනා ක්‍රම. ඒව කරන අය තමයි වැඩිපුර සමාජයේ ඉන්නේ. ගහක් දැකලා ගහක් නැහැ, ගහක් නැහැ, ගහක් නැහැ, මලක් නැහැ, මලක් නැහැ, මලක් නැහැ, වේදනාවක් නැහැ, වේදනාවක් නැහැ. මෙතන මිනිස්සෙක් නැහැ, මිනිස්සෙක් නැහැ, රහක් කියලා දෙයක් නැහැ. ඕම අයින් කළා, අයින් කළා, අයින් කළා හිත පදම් කරගෙන මුකුත් දෙයක් නැහැ. දැන් එතකොට ගැහැල්ලා මෙත් දැක්කත්, කෑමක් දැක්කත්, සින්දුවක් දැක්කත් සුඛ දුක්ඛවත් එන්නේ නැහැ. ඇත්තටම පටිය ගැලවිලා ගිහිල්ලා ඉච්ච ඉතුරු වෙනවා මේ නිවරදීව ප්‍රතිපදාවේ අවසානයේ වෙන්නේ ඉච්ච ඉතුරු වෙනවා බුදු පියාණන් වහන්සේ තුල ඉච්ච ඉතුරු වුණා උන්වහන්සේ ඉතුරු අවුරුදු 45 වසර තුලත් ආනපාන සති සමාධියෙන් කාලය ගත කළා දෙපිරිසක් ස්වාමින් වහන්සේලා ධර්මය පිළිබඳ මත ගැටුම් දෙකක් හදාගෙන රණ්ඩුවක් ඇති වුණා මතවාදයක් ඇති වුණා උන්වහන්සේ ඒක විසඳන්න බැරුව පාරලෙය වණින්ට ගියා. ඒ වෙලාවේ දුක වේදනාව ආවා. හැබැයි ඒකට හෝස් ගාලා ඇවිලිලා ගින්නක් වේදනාවක් ඇති වෙන එකක් ආවේ නැහැ පිටුතුයි. එතකොට මහා ප්‍රජාපති ගෝතමිය කලුරේ පිරිනිවන් පාන්න යනවා කිව්වහම තමන් හදා වඩාගත් මෞතුමිය දුක වේදනාව එනවා. හැබැයි හෝස් ගාලා අනේ දැන් අඩන්නේ කොහොමද ගේ මලගෙදරවල් වල අම්මා කෙනෙක් නැති වුණාම හොඳට බලන්න පින්වතුනි ඔබ ඔය මලගෙවල් වල ඔය මොනවා හරි තැනකට ගියාම බලන්න අඬන අය දිහා අඬන හැටි බලන්න හොඳට බලන්න දැන් මලගෙවල් වල අඬන්නේ අනේ මගේ අම්මා නැති වුණා දැන් කවුද මාව බලාගන්නේ මගේ ළමයි බලාගන්න කෙනෙක් නැති වුණා මම එනකම් බලන් ඉන්න කෙනෙක් නැති වුණා මගේ දුක කියන්න කෙනෙක් නැති වුණා කී කියා කියාගෙන කියාගෙන යන්නේ මොනවද තමන්ගේ අර අහිමි වෙච්ච දේවල් ටික කරගන්න විදිහක් නැති බව මිසක මේ අම්ම නැති වුණාට අඬනවා නෙමෙයි එහෙනම් ඔබට අම්මා කියන්නේ යම් උදව්වක් උපකාරයක් කරපු පුද්ගලෙයි දැන් කියන මට රහට කෑම ටිකක් හදලා දෙන්න කෙනෙක් නැතුණා මගේ ළමයි බලා ගන්න කෙනෙක් නැතුණා මම වැඩ ඇරිලනකොට කවුද දැන් මං එනකම් බලන් ඉන්නේ කී කියා අඬන
එනම් ඔබේ ලෝකයේ ඔබ ඔබ ආස කරපු දේවල් ඇය තුලින් බලාපොරොත්තු වුණා. ඒ ටිකේ අහිමි වීම, ඒ ටිකේ නොලැබීම නිසා එන දුක තමයි වේගය වේදනාව බවට පෙරලිලා මේ අඳෝනා දෙන්නේ. නැත්තම් අඬන්නේ අර අම්මා කියන පුද්ගලයාගේ අහිමි වීමට නෙමෙයි. ඔබ තුල අම්මෙක් ඉන්නවා. ඒ අම්මා කවුරු හරි. හැබැයි එයාගේ තුලින් ඔබ බලාපොරොත්තු වෙන දේවල් ටික නැති වුණාමයි අඬන්නේ. ඔකට හොඳම උදාහරණේ ඔබට මේ ගැඹුරු දහම තේරුම් ගන්න මම තව එක උදාහරණයක් ගන්නම්. ඒක හරි ලස්සන උදාහරණයක්. එකකින් ලොකු පැත්තක් හිතා ගන්න පුළුවන්. පුංචි දරුව බෝනික්කෝ නලවනවනේ. පුංචි දරුව ප්ලාස්ටික් වලින් හදපු බෝනික්කෝ නලවනු. මේ මගේ බබා, මේ ඇඳුම් අඳනෝ, කවි කියනෝ, බත් කවනෝ, නලවනවා, හරිම ආදරේ. එතන දරුවෙක් ඉන්නවද? බෝනික්කෙක්නේ. රබර් කෑල්ල, ප්ලාස්ටික් කෑල්ල. හැබැයි අර දරුවා තුල අනන්ත සංසාරයක් පුරාවටම ගොතාගෙන ආපු දරු කැක්කුම කියන ගතිය පණ ගැහුවා බෝනික්කා තුලින්. බෝනික්කට ආදරය කරන්නේ ඇත්තම දරුවෙකුටවත්. දැන් ඒ දරුවාම තමයි කවදා හරි වැඩිහිටියෙක් වෙලා අම්මා කෙනෙක් වෙන්නේ. අනේ එදාට අර දරු කැක්කුම ආයි පණ ගහනවා මගේ දරුවා මගේ දරුවා කියලා. එදා බෝනික්කට පණ තිබුණේ අද දරුවට පණ තියෙනවා. හැබැයි මේ ඔබ ආදරය කරන්නේ පණ තියන හෝ පණ නැති බාහිර දෙයකටද නෑ පින්වතුනි දරුවෙක් ඉන්නා ඔබේ හිතේ ඒ දරුවටයි ඔබ ආදරේ මගේ හිතේ ඉන්නේ දරුවෙක් ඒ දරුවටයි ආදරේ ඒකනි බෝනික්කට ආදරේ කොච්චර ආදරේද බෝනික්කට හරිම ආදරේ බෝනික්කට ආදරේ ඉතින් බෝනික්කට පණ නැතුණාට ආදරේ දරු කැක්කුමේ එනං ඒ වගේ තමයි. සමහර කාන්තාව කතා කරනවා මහත්යව නැති වෙලා අවුරුදු 20කට වැඩිලු. හැබැයි එයා මට කරපු දේවල් මතක් වෙනවා මාව ගිනිපත්තු වෙනවා. අවුරුදු 20ක් මිය පරලව ගිහිල්ලා. සමහරු මට කතා කරලා කියනවා නින්ද යන්නේ මට මේ අවුරුදු 20කට පරණේම මතක් වෙනවා. කොච්චර තද පටිද එයා හිතනවා නම් මහත්ය කරපු දේවල් වලටයි මේ තාම හඬා වැටෙන්නේ කියලා. එයා ඉඳලා මැරිලත් ගියා. ඔබ හඬන්නේ ඔබ ඇතුලේ තියෙන තද්දට ඉච්ඡට පටිච්චලා නිත්‍ය සුඛාත්ත කරක තද ගති. ඒ ගති ටිකයි මේ බලවත් වෙලා තියෙන්නේ. ඒකනේ අපි හැම වෙලේම අර හිතේ දැන් අපි දැන් කා දැන් පිරිමියේ කාන්තාවකටත් කාන්තාවත් පිරිමියෙකුටත් ඇදිලා යන්න හේතුවක් තියෙනවනේ. ඕකේ පටයක් තියෙන. Taman saarai subai maarai shok කියලා දාගත්ත එකක් තියෙන. ඕක තියෙන තාක්කල් ඔය කුමාරිව ඔය කුමාරයව සසර පුරා හොයනවා. දැන් මේ ජාතිය මැරිලා ගිහිල්ලා මේ ජාතිය මහත්යව නෙවෙයි ඊළඟ ජාතිය හම්බෙන්නේ වෙන මහත්ය. හැබැයි එයත් ඉතින් මගේ හිතේ හිටියේ කෙනා. දැන් ඔබ මේ ජාතිය මේ මගේ පණ මගේ ඇස් දෙක ඔයාමයි මට ඕනේ ඊළඟ ආත්මේ මගේමයි මගේමයි කිව්වට දෙන්නම මැරිලා ගිහිල්ලා ආයි ඉපදුනා කියව මිනිස්සෙ වෙන ආයි හම්බ වෙන්නේ වෙන පණ. එතකොට ඒකත් මගේ පණ තමයි. ආයි හම්බෙන්නේ වෙන පණක් ඒත් මගේ පණ තමයි. ඉතින් මගේ පණනේ කොහොමවත් ඇතුලේ තියෙන්නේ. ඔය ඇතුලේ තියෙන ගතිය තමයි මගේ පණ වෙන්නේ බාහිරට. ඔබ හිතනවා හැම එක්කෙනම මගේ පණ. ඉතින් ඔන්න ඕක තමයි මම මගේ කියන අත් සංඥාව. මේ මගේ පණ කියන්නේ බාහිර කෙනෙකුට නෙවෙයි ඇතුලේ තියෙන. කොහොමලේ හම්බුනත් මගේ පණ. එහෙනම් දැන් ඔය ටිකෙන් තේරුම් ගත්තා නේද මම මේ ගැඹුරු දෙයක් පෙන්වන්න උත්සාහ කරේ. ඔබ ඇතුලේ තියෙන නිත්‍ය සුඛාත්ත ලෝකේ හරි බලවත් පින්වතුනි. ඔබ හැම වෙලේම දැන් කොහේ හරි කමක් නැහැ දැන් ටීවී එක කියනවා නිවුස් එකකට මේ පොඩි දරුවෙක් නැති වෙච්ච අම්මා කෙනෙක් අඬනවා. දෙටම අඬනවා. අඬනවා අයියෝ මේ දරුවා මට නම් ඉන්න බෑ මට විවාහ ගන්න බෑ. ඔබත් බලාගෙනද ඔබත් අඬනවා. ඔබට ඇඬෙන්නේ ඇයි අර කොහේවත් එක්ක පිටරටක ඉන්න අම්ම කෙනෙක් කියන ඇඬන්නේ ඒත් ඔබට කඳුලක් එනවා ඇස් දෙකට ඇයි කඳුලක් එන්නේ ඒක මට වුණා නම් ඔබේ දරුවා පණ ගැහුව ඇතුලේ ඒක මට වුණා නම් මේ මට මේ වගේ දෙයක් කියලා මගේ දරුවා නැති වුණා දරු කැක්කුම කියන ගතිය පටියක් දාන් ඉන්න ඒ ගතිය පණ ගහලා අවදි වෙනකොට වේගය වේදනාව ආවේගේ චිත්තාවේගේ ඇවිල්ලා යහට කඳුලක් උණන් ඕකේ පටිය ගැලවිලා ගිය දාට ඉච්ච ඉතුරු වෙනවා ඒත් කඳුලක් එන්න පුළුවන්. ඔය දෙක දෙකක් තේරුම් ගන්න. පටිය ගැලවිලා ගියාමත් කඳුලක් එනවා. දැන් සමහරු හිතනවා අරහත් වුණාම ඉනා වෙන්නෙත් නැ අඬන්නෙත් නැ බුම්මන් ඉන්නවා කියලා. දැන් බලන්නකො බුදුහාමුදුරුව සිනහ පහල කරා කියේ සූත්‍ර දේශනාවල කොච්චර තියෙනවද? බුදුහාමුදුරුව සිනහ පහල කරා.
සිනහ පහල කරාද ඇඬුවා කියලා කොතනවත් නැහැ සිනහ පහ හැබැයි කනගාටුවට පත් වෙලා පාරණෙය වනයේට ගියා ඔහොම තියෙනවා එහෙනම් සිනහව කඳුල කියන එක අපේ නැති වෙන්නේ නැහැ ඉච්ඡ ලෝකයේ හරහා ඒක තියෙනවා ඕකට තල්ලුව දෙන පටියයි නැති වෙයි දැන් බාහිර පුද්ගලයේ කරණ කොටගෙන මුල් කොටගෙන අපේ තුල දරුවෙක් පණ ගහන ඒ බාහිර දරුවා නැති වෙනකොට අපේ තුල හරි දුකයි ඒ දුක හරහා පටියයි ගලව ගන්න ඕනේ ඇත්තටම අර බාහිර කෙනා හිමි වීම තුල දුක ඉතුරු වෙයි ඒකේ තියෙන්නේ දැන් අවිද්‍යා මූල පටිච්ච සමුප්පාදයේ තියෙන්නේ ගෙති ගෙති යන හැටි මේ පටිය හැදි හැදි යන හැටි ඔය පටිය ඔය ගින්න උපදින හේතුඵල ධම මුල දැක්කොත් පිරියාපිරි පේන්න ගන්න පරිඤ්ඤාතම් පරිඤ්ඤෙය පරිඤ්ඤාතන්ති වෙනු පිරියාපිරි සිඳ දකිනු දැක්කහම පටිය ගැලවි ගැලවි යන ගැලෙනකොට ඔගොල්ලෝ ඔබ අවිද්‍යා මූල පටිච්ච සමුප්පාදයේ යන ඔබ අවිද්‍යා මූල නිරෝධයට මාරු වෙනු රෝධ වෙවි පටිය හැදි හැදි ගියා ගති ටික ගෙති ගෙති ගියා දැන් නිච්ච සුඛාත් අඳුර ගන්නකොට පටිය හිමින් හිමින් ගැලවෙනු කුණු සැලි සැලී යන අන්න අවිද්‍යා මූල පටිච්ච සමුප්පාදෙන් අවිද්‍යා මූල නිරෝධයට මාරු වෙනු හිතල මාරු කරන්නේ වාහන ගියර් දාන වගේ ඊළඟ එකට මාරු වෙනවා කියන එහෙම හිතල මාරු කරන්න බෑ මේක තමන් දකින්නකොට එකවර එක තැන වෙනවා එහෙනම් අවිද්‍යා මූල නිරෝධයට මාරු වෙච්ච ගමන් අර ඒක තියෙන නිච්ච සුඛාත්ත කියන පටිය ගැලවි ගැලවි යනකොට කුණු සැලි කුණු සලා හැරෙනවා නං කුසල මූල පටිච්ච සමුප්පාද ධර්මතාවයේ තමන් දුල ක්‍රියාත්මක වෙනවා දැන් ආසංකාරද දැන් විඥානද දැන් උපාදානද ওই වචන වැඩක් ඒව හිතන්නවත් දෙයක් තමන්ගේ මූල හොයාගන්න නිච්ච සුඛාත්ත බලන්න ඕක කියන්නේ නිච්ච බව දුක්ඛ බව දකින්නකොට පටිය ගැලවිලා යනවා අර වචනෙන් වචනේ පේළියෙන් පේළිය වචන පාඩම් කරලා මේක දකින්න බෑ ඒකයි කියන්නේ वचन टी को मे दहमे क्रियावली अदल पेहदली करेन एक विभंग करवकिया विभंग करा मे बाहिदे अग्न वे अतुतुने अतिवेन क्रियावली अक्तम विभंग करा विभंग कर्ण तर मटम नीचे सुखा पेन्न गेन बाहिदे अग्न वे දැන් පැහැදිලි වෙන්න ඇති මං හිතනවා මේ පින්වතුන්ට මේ කරපු විස්තරයෙන් සෑහෙන දෙයක් පැහැදිලි වෙන්න ඕනේ තමන්ගේ තුල යන මේ ගති ටික ලකින්න දැන් ඔබට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් බුද්ධ දේශනාව පටිච්ච සමුප්පාද ධර්මතාවය හේතුඵල ධම හේතුව මොකද්ද හේතුව තමයි පටිච්ච වීම ඵලය මොකද්ද සමුප්පාද වීම එහෙනම් පටිච්ච වෙන්නේ නිච්ච සුඛාත්ත පටිය නිසා මේ ගතිය නිසා ඒක දකින්න හේතුම් පටිච්ච සම්භූතං හේතුන් නිසා තමයි සම්භූත වෙන්නේ හේතු බංග වෙච්ච තැන හේතු බංගා නිරුච්ඡති රුච්ඡති රෝධ වෙවි ආපේක නිරුච්ඡති හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුච්ඡති තව එකක් යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං සම්මුදය වෙන්න ඕනේ රෝ බයිසිකලේ රෝදේ මෙහෙම රෝදේ රෝදේ වෙන්න නම් රෝදේ කැරකෙන්න ඉබ්බේ කරකෙන් නැතුව තියෙන එකක් කොහොමද පින්වතුන් නිරෝධ කරන්නේ? රෝධ වෙන්නේ පැන රෝධ වෙන්නේ. අපේ පින්වතුන් හදනවා රෝධ කරන්නම දෙන්නේ. තරහ ගන්නෙම නැහැ, ඇලෙන්නෙම නැහැ. මොක කෑවත් එකයි, මොක බිව්වත් එකයි, රෝස පාටත් එකයි, රතු පාටත් එකයි, පාන් කෑවත් එකයි, කේක් කෑවත් එකයි. කොම එකයි. ඒ රෝධ වෙන්න දෙන්නේ. රෝධ වෙන්න බයයි. රෝධ වෙන්නේ නැත්තම් නිච සුඛත දකින්නත් බැහැ. න යංකින්ච සමුදය ධම්මා සබ්බන්තං නිරෝධ ධම්මං සමුදය තුලයි නිරෝධය තියෙන්නේ සමුදය වෙන්න කලින් නිරෝධ කරන්න බෑ සමුදය වෙලා අනුසය බිහි වෙන රෝධ වෙවි තරහා කියන එක ඉපදී 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 පත්තු වෙවි උඩට එනවා කන්ද වගේ ගිනි අරන් ගිනි අරන් ගිනි අරන් උඩට එනවා ආස්වාදට එනවා රෝධ වෙනවා ඕක තුල අර මං කිව්ව දැන් වතුර බාල්දිය ගහනු වගේ ඇයි මේක දැන් තරහාවක් නම් බලන්න ඇයි මෙයා මේ මට බනින්නේ यागे तीच सुखात क्रियात्मक वेट मैत्री नाप वेगे बाल वे बालून हम अतूलट गिहि बल मुकट दी तरह एक अनीच भव दुख भव दाकिन पटिया हरिमल अस्त्र विन क्रियावल आगे हिते हरिमल अस्त्र विन क्रियावल आगे එහෙනම් ඔන්න ඔය ධර්මතාවය දක්කොත් ඔබට සදාකාලිකවම පැය 24 පුරා සංවර තමයි. අය අමුතුවෙන් රකින්න සීලෙකුත් ඕනේ නැහැ. අමුතුවෙන් සමාදන් වෙන්න දෙයක්වත් නැහැ. තමන්ගේ ගිනි ගන්නා ලෝකේ ඒ ගින්න නිවා ගන්න සදාකාලික වූ සුවය සැනසීම පාරමාර්ගය
ඔබටම දැක ගන්න පුළුවන් අති විශිෂ්ට වූ මේ ධර්මතාවයක් තමයි බුදු පියාණන් වහන්සේ පණ පිහිටෙව්වේ මේක පින්වතුනි පැවතිච්ච දෙයක් මේ ධර්මතාවය අමුතුවෙන් පෙන්නපු දෙයක් නෙවෙයි පැවතුණු දෙයක් ලෝකෙ තිබුණා වැහිලා තිබුණා උන්වහන්සේ කරේ මතු කරා විතර දැන් මේක ඇත්තටම අපතුල වෙන දෙයක් නේ අපි මෙච්චර කල් දැක්කේ නේ අපි ගිනි අරන් අනුන්ට ඇඟිල්ල දික් කර කර ඔයා තමයි මෙයා තමයි එහාත් එක්කෙනා තමයි රටේ දේශපාලනේ තමයි ඇඟිල්ලම දික් කරා බාහිරේට නේ හැබැයි මේ ඔක්කොම ගිනි ටික මේ ඇතුලේ කියලා දැක්කේ නැහැ ඒක දැක්කනම් ලස්සනට පටිය ගැලවිලා යන්න හරිම නිදහසක් නිවහල් නිරාමිස නිරාමිස දුක්ඛයක් තියෙන ඒ බුදුහාමුදුරන්ට නිරා දුක්ඛ නෙවෙයි නිරාමිස දුක්ඛයක් තිබ්බා ප්‍රජාපති ගෝතමිය පිරිනිවන් පාන්නේ අනකොට ඒ දුකේ තිබුණ නිරාමස දුක්ඛය අපිට අපි කවදාහරි මේ සසර ගමනින් කෙලවර වෙලා ගතිපොදිය නිදහස් වෙච්ච තැනකට ආවනම් ඉච්ඡ ඉතුරු නිසා දුක්ක එනවා දුක තියෙනවා සැප තියෙනවා දුක සැප දෙකේ තින් නිරාමස බව ඒක සාමිස වෙන්නේ නැහැ වේගයකට යන්නේ නැහැ හැබැයි ඔබ අරහතුන් වහන්සේ කෙනෙක් නම් මෙහෙමයිලු ගැටෙන්නේ නැහැ ඇලෙන්නේ නැහැලු කියලා අන්නේ අරහතුන් වහන්සේ කෙනෙක්ගේ හැසිරෙන විදිහ මුලින් හොයාගන්න. අපේ සමහර වින්වතුන් එහෙම. කොහොමද අරහතුන් වහන්සේ කෙනෙක් නම් කියලා ඔක්කොම ටික හොයාගෙන ඇවිල්ලා ඒ ස්වභාවයෙන් රඟපාන. අරහත් ස්වභාවයෙන් රඟපාන. එහෙනම් අරහත් ස්වභාවය ඔබට රඟපාන නිවන් දකින්නත් බෑ. නළුවන්ට නිවන් දකින්න බෑ. නළු කියන්නේ මං කියන්නේ මේ නළු නිලියෝ කියන සම්මත නෙවෙයි. අපි නළු එක්කලා අපිට නිවන් දකින්න බෑ. අපි නිලිය එක්කලා අපිට නිවන් දකින්න බෑ. අපේ ස්වභාවිකව ඔබට තරහ යන කෙනෙක් නම්. ඔබට කාලා බීලා ඇඳලා පැරදිලා අපි කියන්නේ අර ඉන්න මිනිස්සෙක් නම්. ඒ ස්වභාවය මුලින් එන්න ඕන. ඒක යටපත් කරන් ඔබ විකෘති කරගත්තොත් මේ දහම දකින්න බෑ. එහෙම විකෘති කරගත්තාය තමයි කොණ්ණඤ්ඤපම්න. අසිතාපසතුමා. ස්වභාවික මනුස්ස ගති ටික විනාශ කරගත්තා. එතකොට හරි අමාරුයි මේ දහම පෙන්නම්. ඒ ස්වභාවික ගති ටික තියාගන්න. දැන් අපි වත්වල හිර වෙලා පන්සිල් වල අටසිල් වල මදුරු එක්කත් මරන්නේ උඹලා කඩ කෑල්ලක්වත් කන්නේ මනුංග දෙයක් ගන්න ඔක්කොම වත් ටික දාගෙන නළුවෝ. දැන් ඇත්තටම මනුංග දෙයක් ගන්න හිතන කෙනෙක් නම් සත්තු මරණ ස්වභාවය ඔබ ළඟ තිනවන නම් ඒකනි ඔබේ ගතිය. ඉතින් ඒ ගතිය ඔබ දකින්න ඔබ නළුවෙක් කියලා ඔබ දකින්න බෑ. ඔක වහගෙන දකින්න බෑ. අඟපාල දකින්න බෑ. ඒකයි කියන්නේ ඉතින්. එනම් හොඳයි පින්වතුනි මේ පැය දෙකක විතර කාලයක් තිස්සේ අපි මේ ධර්ම කරුණු කාරණා සාකච්ඡා කරා සූත්‍ර දේශනා තුනක්ම. දැන් ඔබ දන්නේ පද මොනවද කියලා. මම පද දැනගන්න ඕනෙත් නැහැ. හැබැයි මේ සූත්‍ර දේශනා තුනේ තියෙන කාරණාවම තමයි මම දැන් විස්තර කරන්නේ. පදෙන් පදේ විස්තර කර තේරුම ලියා ගන්න දුන්නා නම් අන්තිමට ඔබට වචන ටිකක් ඉතුරු වෙනවා පද ටිකක් ඉතුරු වෙනවා දැක්ක දෙයක්වත් නැහැ අන්තිමට එහෙනම් මේ සූත්‍ර දේශනාවල තියෙන හරය මූල ධර්මයයි ඔබ ප්‍රායෝගිකව දකින්න ඕන නම් මේ පින්වතුන් අදිට්ඨානයක් ඇති කරගන්න මේ අද දිනේ මේ කරපු සාකච්ඡාවෙන් මේ ධර්ම කරුණු කාරණා මේ පින්වතුන්ට සසර මේ ඡාතියේම සසර ගමනින් විදි නිදහස් වෙන්නම මේ සිල් ධර්ම සාකච්ඡාව උදව් වේවා උපකාර වේවා හේතු වාසනා වේවා කියලා අදිට්ඨාන කරනවා